ඇයින රිද්ම රටාත් ඒකම ඒ පූර්ව නිවේදනයන් ඔස්සේ මතුවෙන යමාකාරයක සංකල්පී අදහස් එක්ක ඔබට මේ වැඩසටහනේ අපි කතා කරන්නේ කුමක් ගැනද කියන පාරණාව මම හිතනවා සාක්ෂාත් වෙලා තිබෙන්න පුළුවන්. සිංහල ගීත ඉතිහාසයේ ඉතාමත්ම වටින කඩඉමක අපි නවතින්න සූදානම් වෙන්නේ. මේ කතා කරන සීමාව ගුවන්විදුලියේ වාදක මණ්ඩලයක් නැති රේඩියෝ සිලෝන් එක සින්දු හදන්න පටන් ගන්න කාලේ. ඒ වෙනුවෙන් තමන්ගේම කියලා සංගීත කණ්ඩායමක් හදාගෙන ඒ සංගීත කණ්ඩායම ගුවන්විදුලියට ගෙනල්ලා ගීත පටිගත කරවලා ගුවන්විදුලියට ගීත සම්පත් හැටියට ලබා දෙන කාලේ. ඒ යුගයේම නිර්මාණය වෙච්ච දසබලධාරී ගීතය ඇතුලේ මේ ශිල්පියාව අතිශය ජනාදරයට පත් වෙන කාලේ. ඒ වගේම බලධාරීන්ගේ ඕනෑපාකම් නිසා කැපිලි කෙටලි නිසාම ජීවිතේ සංගීතඥෙක් විදිහට පටන් ගත්ත කලා කෙත පෝෂණය කිරීමේ කටයුත්ත පියානෝ ටියුන් කිරීම වැනි සංගීත භාණ්ඩ පිළිසකර කිරීම වැනි වෘත්තීන් ඔස්සේ තමන්ගේ ජීවිතය අවසන් කාලය වෙනකන් ගත කරපු සංගීතයෙන් පටන් ගරගෙන සංගීතයේ තුලම නැහැමින් සංගීතයේ තුලම මේදුණු මිනිසෙක්ගේ කතාවක්. අපි ඒ කතාවට පෙරවදන් සපයන්න මේ සූදානම් වෙන්නේ. 1924 අගෝස්තු 27 වනදා රණසිංහ ආරච්චිගේ චන්ද්‍රසේන පෙරේරා උපත ලබන්නේ දරුවන් 11 දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වැන්නා ලෙසයි. මහනුවර ශ්‍රී රාහුල විද්‍යාලයෙන් අරඹන ආර්.වි. චන්ද්‍රසේනයන්ගේ පාසල් ගමන කොටහේන වෙල්ස් කුමර විද්‍යාලය කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය තෙක්ම විහිද යනවා. 12 හැවිරිදි සූම්බුල්වියේදීම ලංකා ගුවන් විදුලියේ වැඩසටහනකට එක්වන්නට ඔහු වරම් ලබන්නේ හාමෝනියම්, පියානෝ, වයලින්, තබ්ලා, මැන්ඩරින් ආදී ඕනෑම සංගීත භාණ්ඩයක් වාදනය කිරීමේ නිසඟ කුසලතාවක් ඔහු ඒ වන විටත් පළ කළ නිසාවෙන්. වෘත්තීය සංගීතවේදියෙකු නොවුනද සංගීතය සමග බොහෝ සමීපව කටයුතු කළ චන්ද්‍රසේනයන්ගේ පියාණන් වූ ජේරිස් පෙරේරා මහතාගේ මඟ පෙන්වීම ඒ ගමනේ ප්‍රධානතම ආලෝකය වුණා. සූම්බුල් වියේදීම අතිශය සාර්ථක පදනමක් සහිතව අරමණ සිය සංගීත චාරිකාව සංගීත නිර්මාණ ශිල්පියෙකු ගායකයෙකු සේම ගුරුවරයෙකු ලෙසද ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නාමයක් තබා ගන්නා තෙක් ඉදිරියට රැගෙන යන්නට චන්ද්‍රසේනයන් සමත් වුණා. 1948 හෙතම ගායනා කළ දස බලධාරී බුදුරජ පෙරකල නම් ගීතය සිය ගායනා දිවියේ සංදිස්ථානයක් බවට පත් කරගත් හෙතම 1951 අරඹන චන්ද්‍රසේන සංගීත ආයතනය මෙරට බිහි වූ විශිෂ්ටතම ගායන ශිල්පීන් සහ සංගීතවේදීන් රැසකට ආශිර්වාදාත්මක ශිල්ප ආයතනයක් වුණා. ශ්‍රී ලංකාවේ ප්‍රථම HMV තැටි නිෂ්පාදකයා බවට පත්වන හෙතෙම RAC සහ ශ්‍රීමත් නම් ලේබලවල හිමිකරුට වුණා. සිංහල සංගීතයේ හෙට ගමන උදෙසා පරම්පරා කීපයක් පෙළගස්වා තිබූ හෙතෙම වයස අවුරුදු 55ක් වැනි අකලක මෙලව හැරගියේ 1980 මාර්තු පළවන දිනයි. හෙතෙම සෙවනේ හැදුණු වැඩුණු මෙරට මහා සංගීත පෞරුෂයන් ආර්.වි. චන්ද්‍රසේන මුද්‍රාවේ සැබෑ ගුණ සුවඳ අදමෙන් හෙට පරපුරටද වහනය කරන්නේ තුන්කල් දුටු සංගීත ඉෂිවරයෙකුම ආර්.වි. චන්ද්‍රසේන. දැන් මේ නම කිව්වහම අද පරම්පරාව කොයි විදිහට ඔබ මේ නම පිළිබඳ සටහන් තබනවද? සමහර ලොබ යාවදසුනේ ඉන්න ගණන්ගෙන් අහන්න පුළුවන් ආර්.වි. චන්ද්‍රසේන කවුද කියලා. දැන් කවුද කියන එකට පිළිතුර ලබා දෙන්න අපි ඔබ දැනුවත් කරන්න සහ ඒ ඔස්සේ රසවත් වෙන්න ලබා දෙන අවස්ථාවක් මේ. මේකට හේතු කරණා කීපයක් තිබෙනවා. එකක් තමයි අපේ සිංහල සංගීතය සහ ගීතය පෙර අපරදිග මිශ්‍රණයන් එක්ක හොඳටම මිශ්‍ර කරලා මේකේ මේ උසස් පහත් ભેදයක් නැහැ කියලා සලකන්න පුරුදු කළ සංගීතවේදියා ඔහු උදාහරණ සහිතව ඔප්පු කරලා පෙන්වන්න අපි මේ කාල සීමාව වෙන් කරගන්න. ඒ නිසා අපිත් එක්ක රැඳෙන්න. මේක සමහර වෙලාවට ඔබ පෙර නොවිවිරු අවස්ථාවක්. මීට පෙර මේ දැනුම් මේ ගීත නොඇසු අවස්ථාවක් වෙන්නත් පුළුවන් මේ නමින් ආර්.වි. චන්ද්‍රසේන නමින්. කවුද ඉන්නේ අද මේ සභාව ආලෝකමත් කරන්න? ආර්.වි. චන්ද්‍රසේනට ඉන්නවා දුවලා දෙන්නෙක්. මේ දෙදෙනාම සංගීතය පිළිබඳ ප්‍රාමාණික දැනුමැත්තෝ. විශේෂයෙන්ම දාර්ශනික චන්ද්‍රසේන බටහිර සංගීතය පිළිබඳ විශාල දැනුම් සම්භාරයක් සමගින් රැඳී සිටින ශිල්පිනියක්. ඒ වගේම ඊට එහා පැත්තෙන් ඉඳගෙන ඉන්න තිලංගනී චන්ද්‍රසේන හේරත් දාර්ශනික චන්ද්‍රසේන වගේම ඒ අනෙක් දියණිය ආර්.වි. චන්ද්‍රසේන මහත්මාගේ. දැන් මේ දෙදෙනා පවුලේ සාමාජිකයින්. එතනින් එපිටට
මේ ආර්ය චන්ද්‍රසේන කලාකෙත අස්වද්දන්නට එතුමා සමගින් එකතු වුණු එතුමා සමගින් සංගීතය බෙදාගත් පරම්පරාවක් සිරිනවා. ඒ අතරින් ප්‍රකටයි නිහල් නෙල්සන් ප්‍රවීණ ගායන ශිල්පී සංගීත අධ්‍යක්ෂවරයා අපි තම ආදරෙන් පිළිගන්නවා. ඊට හැබැයි ඔන්න සුපර්ස්ටාර්ස් නායකයා ඉන්නවා නේද? අර සොයිසා මහත්මයා එතුමාගේ මුල් රෙකෝඩින්ග්ස් වලට සහභාගී වීමේ අතීතයත් එක්ක යනකොට ආර්ය චන්ද්‍රසේන මහත්මයා එකතු වෙනවා. ඒ වාරි විශේෂයි. එතකොට ආර්ය චන්ද්‍රසේන 50 දශකයේ සිට දශකාත්‍රයන් තුල ඔහු කරන ලද සංගීත මෙහෙවර සහ සිනමාව ඒ වගේම ගීතය මේකේ බද්ධ වෙලා තිබෙන පෙර අපරදිග සම්මිශ්‍රණය මේක ටිකක් විද්‍යාත්මක ඇසින් බැලිය යුතුයි. ඒ නිසා තමයි අපි ආරාධනා කළේ සරසවි ප්‍රදානගත්තු අරුණ ගුණරත්න මහත්මයාට. මේ සියලු දෙනා එකතු කරගෙන අපි මේ ගීත සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට යොමු වෙන්න සූදානම් වෙන්නේ. පළවෙනි ගීතයේ හැටියට අපි තෝරාගන්නේ ආචාර්ය වික්‍රමරත්නායකයන් ගායනා කළ ආර්ය චන්ද්‍රසේනයන් සංගීතවත් කළ සිරිල්ලේ සීල විමලයන් රචනා කළ විශේෂයෙන්ම හෙළ කලාකෙත වෙනුවෙන් ගායකයෙක් ඒ වගේම බිහි කරලා ඒ ගායකයා වෙනුවෙන් ගීත ඇටියක් නිර්මාණය කළා කලාකෙත අස්වැද්දීම් පිණිස කලාකරුවෙක් කරන ලද පළවෙනි ගීත ඇටිය ලෙස ආර්.ඒ.සී. කියන ලේබලය නිර්මාණය කළා. ඒකට එකතු වෙච්ච පළවෙනි ගීතයක් හැටියට තමයි අපි මේ ගීතය ඔබට සමීප කරන්නේ. මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා එදාට වගේම අදටත් උචිතයි කියලා මට නම් හිතෙනවා. වික්‍රමරත්නායකයන්ගේ මුල් ගැයීම මෝහෙන් මුලා වෙලා මානෙන් පුදම් වෙලා තණ්හාව ක්‍රෝධ ද්වේෂ පාරේ විහා කොහෙද රත්තරන් කෙන්දියේ සිංහ තෙරුන් වගේ මිනිස් ගුණේ සමදා ලැබෙන ඉරකින් අපුරුමේ රට කොට වන වැඩ අවදානම් උඩින් මිතුරු වී යටින් හතුරු වී උගුල් අදින්නා යයි දියවි බොරුවෙන් රට පිරිහේ මිනිස්ගුණේ සැමදා ලැබෙනි එය රැකීම අප උරුමේ ජගතා සිතනා මිනිහා මෝඩයකි අනුන් හෙළන්නට වලක් කපන්නා ඒ තුල වැටිලා මිය යන්න කළ දේ ඵල දේ එලෙසේ ගතරන් කෙන්දියේ මිනිස් ගුණේ සැමදා බැබලේ රැකීම අප උරුමේ වේ Oh,
දැන් අපි ඔය දිගහැරියේ 1969 දොළොස්වැනි මාසේ 17 වෙනිදා එළිදිටපු RAC පළවෙනි ලේබලේ අඩංගු වෙලා තිබුණු ගීතයක්. ඕක දැන් මොහෙන් මුලා වෙලා කියලා පටන් ගන්න නියල් අයියා මේ රත්රන් කෙන්ඩිය කියලා තමයි තැටියේ සටහන් වෙලා තිබුණේ. එතකොට කැවුම් කොකිස්, කොළඹ හත, තොරම්බෝල්, සමනලියෝ කියන ගීත මේ අඩංගු වෙලා තිබුණා. මේ ඔබේ ගීතයක් අඩංගු වෙන මුල් වරට 1969 කොළඹ හතේ මේ තොරම්බෝල් කියලා හරි ලස්සන ගීතයක්. අතීතේ පටන් ගමු. මගෙන්ද ඇවි? ඔව්. ඔය දැන් මෙහෙමයි. ඔය RAC ලේබල් එක ඔය පෙන්නපු හින්දා RAC තැටිය. ඔය තැටියේ ඔක තමයි චන්ද්‍රසේන මාස්ටර් පළවෙනි මේ එයා තැටිගත කරලා ආය මේ ආයතනයක් හදලා RAC කියන ලේබල් එක තුලින් ඔය තැටිය ඉදිරිපත් කළේ. ඕකේ අපි කියන්නේ සයිඩ් 1 සයිඩ් 2 කියලා. ඒ කියන්නේ පළවෙනි පැත්ත සහ දෙවෙනි පැත්ත. පළවෙනි පැත්තේ පළවෙනි සින්දුව මගේ. ඒ ශ්‍රී ලංකාවේ සුරංගනා ලෝකයේ කියන සින්දුව තමයි පළවෙනි පැත්තේ පළවෙනි සින්දුව. මගෙන් තමයි ආරම්භ කරේ. ඊට පස්සේ දෙවෙනි සින්දුව මේ අක්කයි නංගි. කැවුම් කොකිස්. ඒ කියන්නේ ඒ පැත්තෙම දෙවෙනි එක. අනිත් පැත්තේ දෙවෙනි පැත්තේ පළවෙනි සින්දුව. ඒ කියන්නේ තැටිය ගණන් ගන්නකොට තුන්වෙනි සින්දුව වික්‍රත්නායක මහත්මයාගේ මෝහෙන් මුලා වෙලා ඔගේ රත්තරන් කෙන්ඩිය කියලා තමයි ලියලා තින්නේ මුල් කෑල්ලෙන්. ඊට හතරවෙනි සින්දුව සමනලයෝ කියන ගායක කණ්ඩායමේ තේ රබර් පොල් මැණික් කැටේ කියලා සින්දුව තමයි හතරවෙනි සින්දුව. ඔය හතරෙන් තමයි ඔය RAC ලේබල් එක පටන් ගත්තේ. ඊට ඉස්සෙල්ලා ඒ කියන්නේ ඕක 69 එළියට ආවේ 1900 ඒ කියන්නේ 60 දශකයේ ආරම්භය. 60 60ගේ 62ගේ ඒ කාලේ ඉඳන් මාස්ටර් ගාව තමයි මම ගාදුරට හැදුනේ. ඒ කියන්නේ ඔය කාලේ ස්කූල් යන කාලේ නම් ඒ ගෙදරට යනවා. ඒ ගෙදර අපේ ගෙදර වගේ. මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ගෙදර ඕන තැනක ඕන වෙලාවක ඕන විදිහකට ජීවත් වෙන්න පුළුවන් ගයක්. මේ දර්ශිනි නම් මං හිතන්නේ මේ පුංචි බබෙක් තිලංගනේ පොඩ්ඩක් ලොකුයි ඊට වඩා. ඉතින් අපේම සහෝදරියෝගේ අපි හැම වෙලේම කිසි ප්‍රශ්නයක් නැහැ. මම වික්‍රත්නායක, රංජිත් බෝගොඩ, රංජිත් පෙරේරා සැක්සෆෝන් වාදකයා. එතකොට යරිච්චාම ත්‍යාගා එන් එඩ්වඩ්, ඒ කාලේ ත්‍යාගවති නාමයක්කාර. ඊට පස්සේ ජුලියට් ෆනෑන්ඩු, රසීනා යකීම්, නිමලා අතබත්තු. ඔහොම කියාගෙන කිව්වොත් මට කියන්න පුළුවන් ලැයිස්තුවක් 200ක 300ක ලැයිස්තුවක් කියන්න යන්න පුළුවන්. වෙලාවක් නැහැ සුරවීර. එහෙම කියන්නේ අවුතේ ප්‍රවිෂ්ඨ හරි වැදගත්. මොකද මේ අතීතයේ අක්මුල් තියෙන මිනිසුන් එක්කලා ඉඳගෙන කතා බහ කරමින් ලැබීම වාසනා ගුණයක් හැටියට මම නම් සලකන්නේ. මොකද ඒකෙන් අපිත් ඉගෙන ගන්නවා, ඔබතුමාලා ලබා දෙන තොරතුරු දත්ත මේ රටේ අනාගත પરම්පරාවට හරි වැදගත්. ඒ කියන්නේ සරවේ දැන් වාත් එක්ක මේ ඇවිල්ලා මේ විදිහට කතා කරන්ඩ අද වගේ දවසක මෙහෙම හම්බුනේත් ඒ මාස්ටර් අපිට අපිව හදපු වින්දා. ඒ කියන්නේ සංගීතයට වැඩිය සාර ධර්ම අතින් එතකොට මිනිස්සු එක්ක හැසිරෙන විදිය, මිනිස්සු ආශ්‍රය කරන විදිය, සමාජයට ගිහිල්ලා ගීත ගයන විදිය, ඒ ගීත ගයනකොට සමාජයේ තමන් කෙරේ අද්දගන්නේ කොහොමද කියලා විදිය, මේ හැම දෙයක්ම RA චන්ද්‍රසේන කියන නමත් එක්ක එකතුයි. ඒකින්ද RA චන්ද්‍රසේන කියන ඒ ගුරුතුමාගෙන් එළියට බහැපු ගායකයෝ හැටියට අපිට හරි ගෞරවයක්, නම්බුවක් මේ වගේ තැනකට ඇවිල්ලා ඒ මහත්මයා ගැන කතා කරන්න මේම අවස්ථාවක් ලැබීම. ඒ පෙරවදන යම් ආකාරයක විශ්ලේෂණය කරලා අපි කතා කළොත් අරුණ ගුණරත්න මහත්මයා, RA චන්ද්‍රසේනයන් සිංහල සංගීතයේ අපි විශේෂතා දක්වපු චරිතයක් හැටියට හඳුනගන්නේ මොන මොන ලක්ෂණ නිසාද? කෙටියෙන් ඒ ලක්ෂණ අපිට පෙළ ගැස්සුවොත්. ඔව් සුරේ, මට ඉස්සෙල්ලම කියන්න ඕනේ මේ මම අද මෙතනට ආවම මේ ඉස්සෙල්ලම ඔබ කිව්වම මට මේ ගැන විශ්ලේෂණයක් කරන්න කියලා. මට තුන ඇත්තරම මේ ඇයි විශ්ලේෂණයක් කරන්නේ? මොකද මෙහි සිටින එතුමන් සමග බොහොම බෙහෙවින්ම ඇසුරු කරපු, ඒ කියන්නේ මට මගේ પરම්පරාව මට දැක ගන්න හම්බ වෙච්ච නැති චරිතයක්. මොකද අපේ කාලය වෙනකොට මම අවුරුදු 55ක් කාලේදී කාලේ මිය පරලෝ ගිහිල්ලා, නමුත් ඔහුගේ නිර්මාණ අපි ඉඳලා තියෙනවා. මේ නිහලයි කියව කතාව හරියට මේ වගේ තව කොච්චර දේවල් මේ මගේ දේට වඩා අහන්න තියෙනවද කියලා. හැබැයි මට චන්ද්‍රසේන මාස්ටර් ගැන කියන්න තියෙන වැදගත්ම කාරණාව තමයි මම මේ වැඩසටහනක මීට කලින් කිව්වා, ලංකාවේ ජනප්‍රිය සංස්කෘතිය ගොඩනැගුණේ කොහෙද කියලා හරි විශ්ලේෂණය කළොත් මේ වර්තමාන ජනප්‍රිය සංස්කෘතිය ඒක ගොඩනගන්නේ මරදාන කියන එක. මරදාන හරහා තමයි මේ අද තියෙන අපි මේ දක්වා වූ ජනප්‍රිය කියන දේ හැදුනේ, විශේෂයෙන් සංගීතය කියන කොටස. ඊළඟට චිත්‍රපට, මේ සියලු දේවල් වලට මරදාන තමයි කේන්ද්‍රස්ථානය වෙන්නේ. එතකොට මේ මරදාන හිටපු අතිශය විශේෂ චරිතය තමයි චන්ද්‍රසේන මාස්ටර් කියනක. ඔහු
කරපු නිර්මාණ සංඛ්‍යාව විශාල සංඛ්‍යාවක් වෙන්න පුළුවන් චිත්‍රපටි 7යි සංගීතවත් කරලා තියෙන නමුත් ඔහු මේ 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 ජනප්‍රිය සංස්කෘතිය ගොඩනගපු හබ් එක කියන වචනේ තමයි මම පාවිච්චි කරන්න කැමති. ඒක වෙන්නේ කොහොමද? එතුමන් එන්නේ අර ගෙදරින් පැනලා ආවයි කියලා තිබෙනවා හිතුවක්කාර විදිහට කොළඹට ඇවිල්ලා සංගීතයේ ස්වභාවයෙන් උත්පත්තියෙන් ලැබිච්ච දේ හදාගෙන ගොඩනගනවා. ගොඩනගන්නේ කොතනින්ද? ටවර් හෝල් එක හරහා. ටවර් හෝල් සංගීතඥයන් එක්ක. ඊට පස්සේ සංගීතය ඉගෙන ගන්නේ කොතනින්ද? ඉගෙන ගන්න ලැබෙනවා ආනන්ද සමරකෝන් හරහා. ආනන්ද සමරකෝන් කියන්නේ ඒ වන විට ඉන්දියාවේදී සංගීතය ඉගෙනගෙන මේ රටේ නව සංගීත සම්ප්‍රදායක් ගොඩනගන වෙරදරන ඒ වගේම ශෝකබරිතව ජීවිතය අවසන් කළ එක චරිතයක්. එතුමන් තමයි එක ගුරුවරයෙක් වෙන්නේ. අනිත් පැත්තෙන් ස්වභාවයෙන් ලැබිච්ච අර ටවර් හෝල් හරහා ලැබිච්ච දේ. ඊළඟට ඒ යුගයේ ජනප්‍රිය හින්දුස්ථානි ගීතවලින් ලැබිච්ච දේ. ඊළඟට ඔහු එතනින් නතර වෙන්නේ නැතුව ඔහුට ලැබෙන සීමිත අවකාශය තුළ මොකද ඔහු කරන ඔහුට ලැබෙන නාට්‍ය නිර්මාණ හෝ චිත්‍රපට හෝ අතිවිශාල මේ අපේ සිනමාවේ අපි අර කියන සලකුණු එහෙම එහෙම ගන්නේ නෙමෙයි. නමුත් ඒවල තිබෙන ජනප්‍රිය චිත්‍රපට ගීත රාශියක් ඉතුරුලා තියෙනවා. කොටසක් අර බොහෝ සංගීතඥයන්ට වෙන ඉන්දියානු සංගීතයේ දේවල් තමයි එකතු වෙන්නේ. හැබැයි මේ එකතු කරගෙන හදනවා ඊට වඩා විශාල පරම්පරාවක්. ඒ කියන්නේ අද අපි සංගීතය කියලා හදාරන අහන ජනප්‍රිය සංගීතයේ ඉන්න බොහොම පරම්පරාවක් ගොඩනගන්නේ චන්ද්‍රසේන මාස්ටර්. මේ නිසා තමයි තුමන් මම අර කිව්ව හබ් එකක් බවට පත් වෙන්නේ. ධර්මදාස වල්පොල මුලින්ම කිව්වොත් අපේ හිටපු ජනප්‍රිය මොහොමඩ් සාලි. එතකොට ඊළඟ නිහල්ලය මේ වගේ විතරක් නෙවෙයි. ඊට පස්සේ ඔවුන්ගෙන් බිහි වෙන ගායක පරම්පරාවක් වෙන අපි සාලි මාස්ටර් හරහා සංගීත වෙහෙන මිල්ටන් මල්ලවාරච්චි. එතකොට මේ කවුද මේ හබ් එක පරිවර්තනය කරලා තියෙන්නේ? චන්ද්‍රසේන මාස්ටර්. නැත්තම් අපේ මේ ජනප්‍රිය සංගීතය කියන දේ ගොඩනගන්න මැද පුරුක බවට පත් වෙලා තිබුණේ එතුමා. මොකද අර මුල් පරම්පරාවේ ටවර් හෝල් එකේ කොටසයි අර අපි අහපු ඊට කලින් දිවිච්ච දේවලු එකතු කරලා ඉන්දුස්ථානි සංගීතය ඉන්දියාවෙන් ආපු සමරකෝණ සංගීතය මේ සියලු දේවල් අපිට ගැළපෙන සහ අපිට තියෙන දෙයක්. අර ඒක තමයි හොඳම දේ. ඒක ලකුණ එන්නේ අර දසබලධාරි ගීතයත් එක්ක. ඔබ කියන කාරණා හරි වැදගත්. දැන් ප්‍රධාන කාරණා කීපයක් කියුණා. සිංහල සංගීතය ඒ වගේම අපරදිග සංගීතය පෙරදිග සංගීතය මේ සියල්ලේ සම්මිශ්‍රණය පරපුරක් නිර්මාණය කිරීම සඳහා දායකත්වය. ඒ වගේම ඒ නිර්මාණය කරපු පරපුර හරහා අලුත් තාක්ෂණයක් අලුත් මානයක් ඔස්සේ ගීත නිර්මාණය. හොඳම උදාහරණයක් අපිට එකතු කරන්න පුළුවන් සුමිත් අහංගම සූරීන් ගායනා කරපු ඒ වගේම ආර්ය චන්ද්‍රසේනයන් සංගීතවත් කරපු ඇලේ ගුණවර්ධනයන් රචනා කරපු මෙන්න මේ ගීතය සුවඳයි මුවේ මල්පැණි. කාලෙකට පස්සේ අපි රස විඳින වෙලාවක්. Thank you.
අපි ආර්ය චන්දසේන සූරීන් පිළිබඳ සටහන් එකතු කරමින් සිටින්නේ. දැන් මේ සටහනේ අපි එකතු කළේ ගීත දෙකයි. මොහෙන් මුලා වෙලා සහ සුවඳයි මුවේ මල්පෙණි ගීත දෙක පමණයි. දැන් මේ වන විටත් සමහර වෙලාවට ඔබ නොදැන සිටින්න පුළුවන් මේ ගීතවල නිර්මාණාත්මක පසුබිමේ හිටියේ කවුද කියලා. අපි මේ ගීත දහස් වාරේ රස විඳිනවා. නමුත් අපි මේ නිර්මාණවේදීන් වෙනුවෙන් නිසි තැන නිසි යුතුකම එකතු කරලා තිබෙනවාද? මොකද 50 දශකයේ ගීතය පිළිබඳ ආකෘතියක් නොමැති යුගයක තමයි ඔවුන් මේ ආකෘතීන් ගොඩනගන්නේ. අර්නස් සොයිස මහත්මයා, මම දැන් අර්නස්යෙන් දැනගන්න කැමති විශේෂයෙන්ම දැන් ඔබ සංගීතවේදියෙක් විදියට ඔබ මෙහි ඔබේ ප්‍රථම පටිගත කිරීමට පවා චන්ද්‍රසේන මාස්ටර් හමු වෙන්න ගිය අවස්ථාවේ ඔබ මහා අත්දැකීම් සම්භාරයකට මුහුණ දෙනවා. ඒ අත්දැකීම් ටික කියලා අපි අපි ඊළඟ මම අහන ප්‍රශ්නෙට උත්තරේ දුන්නා හුඟක් රහයි කියලා මට හිතෙනවා. ඕ ඉස්සෙල්ලාම ගිය දවස් මතකද? මට මතකයි අපි හාමනික්ස් කියලා දින එකේ ප්‍රැක්ටිස් කර කර හිටියේ. කවුද එක්කෙනෙක් මගේ දිහා මෙන්න මෙහෙම කරගෙන බලාගෙන ඉන්නවා. නිහල එහෙම ඉන්නවන්නේ. ඔව් ඉන්න. බලාගෙන ඉන්නවා. මම ඉතින් ඇයි ගණන් ගත්තේ නැහැ. පස්සේ ඉතින් බලාගෙන ඉඳලා මම යනකොට මට පොඩ්ඩක් හම්බ වෙන්න පුළුවන්ද? මංගව පුළුවන් කියලා ඉතින් පොඩ්ඩක් සැරෙන්නේ පොඩ්ඩක් හරිගන්න. මංගව කවුද ඔයා? ආර්ය චන්ද්‍රසේන කියන්නේ මම. කීපුවම් මම පොඩ්ඩක් සැරෙන්න වුණා. අපේ මේ පතාක යෝධෙක්නේ මේ මේ සැරන් මං එතකන් දැකලා තිබුණේ නැහැ. ආ කියලා මාත මොකද මාස්ටර් වෙන්න ඕනේ. මගේ ඩුවගේ රෙකෝඩින් එකක් තියෙනවා මේ මෙයාගේ රෙකෝඩින් එක. මේ රෙකෝඩින් සින්දු දෙකක් කරන්න තියෙනවා සරසවියගේ. සරසවි ස්ටුඩියෝ එන්න පුළුවන්ද? මං කෝ එන්නම් කියලා. එන්න කිව්වනේ මං එදා ඉඳන්ම යනවා ඉස්සර කිව්වලා ඒ කියන්නේ මේ වගේ කෙනෙක් අඳුරගත්තේකද. ඉතින් ඒ සින්දුද කියලා එයාගේ සින්දු දෙකත් වාදනයට සහභාගී වුණා. වික්‍රත්නායක ආවා ඊට පස්සේ ගායනේ. මට මතකයි ජන්ම භූමි වන්දනා ඒ ගීතය පටිගත කළේ සෝම්පාලත් එක්ක ආවේ. ඉතින් මෙයාගේ පටිගත කරන වෙලාවේ හොඳ ලස්සන වැඩක් වුණා. දැන් සැන්ලි පිරිසුත් හිටියා. සැන්ලි පිරිසුත් හිටියා. ඉතින් සැන්ලි එක බිට් එකක් ගහනවා, මම එක බිට් එකක් ගහනවා. මාස්ටර්වගෙන ඉන්නවා. තුන්වෙනි බිට් එක සැන්ලි ගහනවා, මම හතරවෙනි එක ගහනවා. පොඩ්ඩක් නවත්වා. තම්සල දෙන්න විතරද දැන් ගහන්නේ? මම ගහන්නේ නැද්ද? ඉතින් මාස්ටර් ගහනවා කියලා කිව්වේ නෑනේ. ඒකයි අපි සැන්ලි නං තුන්වෙනි බිට් එක දෙමු. ඒදා ඊට ඉස්සරින් මට එන්න කියපු දවසේ මරදානේ ප්‍රින්ස්ටන් එක ළඟ ගෙදරට ගියාම මාස්ටර් කියලා දැන් මාස්ටර් මාත් එක්ක කතා කරනකම බොක්ස් ගිටාරයක් ගත්තා. මෙහෙම අරගෙන ගාගෙන 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 යනවා මෙන්න මෙහෙත්තිට. මට එච්චර මගේ වේගයක් තිබුණා දැනද. නමුත් මේ ගහන ගැහිල්ලට මම බැලුවා මොන මෝඩකමක්ද මම මේ ආවේ. මෙයා දැන් මේ කියන විදිහට මොනවද දැන් ගහන්නද? මේම ගහලා මේම ගහලා වෙන්න ආපහු වෙන්න මේ ගහගෙන ගන්න. මට නම් තේරුම් ගන්න බෑ එයාගේ තිබුණ වේගෙ. ඉතින් කමන් නැහැ කියලා වින්න සර්පිනායකට ගියා. සර්පිනායකෙත් ගැහුවා මෙහෙම කරලා මෙහෙම කරලා දිගටම ගහලා අන්න හරෙත් අත තිබ්බා. මම මෙන්න මේවා මදි අපිට ගහන්න. මේ මදි. මම මොනවා කියන්නේ මම කොහොවෝ මේවා මදි නේන්න කියලා දැන සද්ද නැතේ ඉන්න. ඔන්න එදා තමයි පස්සේ මං කිව්වා මාස්ටර් අර කෑල්ල පොඩ්ඩක් දැම් ඒව බලා ගන්න ඕනේ. එදාට එන්න මන් දෙන්න හරියට කියලා තමයි එදාට දුන්නේ. මට ඒක අමතක නොවෙන සිද්ධියක්. මගේ ජීවිතේ පටිගත කිරීම කර සහභාගී වෙලා ආර්ය චන්ද්‍රසේන නැමැති මේ විශ්වකර්ම පුද්ගලයා. මොකද දැන් අපි ගුවන්විදුලියේ වාදක මඩුල්ල හඳුනා ගැනීමට පෙර හඳුනාගන්නේ පටිගත කිරීම සඳහා සහභාගී වෙන ආර්ය චන්ද්‍රසේනයන්ගේ වාදක මඩුල්ල කියලා. අන්නේ වාදක මඩුල්ල හිටපු දක්ෂතාවය නැත්නම් ඒ අය කොහොමද මේකේ පූර්ණ කරලා තිබ්බේ පටිගත කිරීමේ අවස්ථාවකට? මොකක්ද මෙතන තිබ්බ විශේෂත්වය? විශේෂත්වයක් කියලා දෙයක් හැබැයි ඉතින් ඔක්කොම දැන් හුඟක් අපාතර නැහැ. ඒජේ කරින් බර්ණ කට්ටි නමුත් මතක නෑ ඔය වගේ සැහෙන කට්ටියක් හිටියේ. මේ මේ මට මතක නෑ ඒ තරම් කට්ටියක් හිටිය. පොඩි මේකාරේ හිටියේ මම තමයි එදා ඒ කට්ටියේ. ඉතින් මාස්ටර් මොනවා කිව්වත් ඉතින් හැබැයි අපේ ඇඟේ තිබුණා පොඩ්ඩක් හොඳ විෂයක් අර එන කාලේ හින්දා. ඉතින් මමත් නැගිටලා ගියන මාස්ටර් ඉතින් අර සීක් එක අරන් 1-2 කියනකොට අනේ අම්මේ පාට් එක වරදීද මෙයා ඉන්න විදියට. ඉතින් මම බොහොම ආසාවෙන් ඒක බලන් හිටියා. මට ඒව ජීවිතය අමතක නොවන සිද්ධි. දර්ශනී අක්කා තාත්තගේ මේ මේ සංගීත වාද්‍ය හැකියාව
මොකක්කර එක සංගීත භාණ්ඩයක විශේෂ වුණාද එහෙම නැත්නම් ඒක පොදුවේ මේ හැම භාණ්ඩයක් තුළම විසිර ගියාද මොකක්ද මේක කොහොමද විසිර ගියාද භාණ්ඩයක්ම වාදනය කරන්න පුළුවන් මම දැක්කේ මම ඉපදිච්ච දායි ඉඳන්ම දැක්කේ තාත්තගේ වාදනය තාත්තගේ ගොඩක්ම තාත්තර පියානෝ එකයි යෝගෙන ගත්ත මම ගහන්නේ වාදනය කරන්නේ ඉතින් මෙයාගේ මේ අත් දෙකේ මේ ඒක නිකන් මට මේ නැටුමක් මේ ඇඟිලි වලින් කරන්නේ මහා විශ්වකර්ම දෙයක් කරන්නේ ඒ මම නින්දර ගියත් මගේ තාත්තගේ අත් දෙක තමයි මගේ ඔළුවේ තියෙන්නේ කොහොමද මෙයා මේ අත් දෙකෙන් මේ මේ කොණෙන් පටන් ගත්තම අර කොණේ සමහරවිට මේ පැත්තෙන් ගහනවා අනිත් පැත්ත අර හැබැයි දැන් මේ මේ අද මේ ගීත ලයිස්තු පිළිබඳව අපි දන්න නොදන්න හුඟ දෙනෙක් එක්ක කතා කරනකොට මුලින්ම මේ ආර්ය චන්ද්‍රසේන කිව්වට කවුරුත් හුඟ දෙනෙක් එහෙම නම හඳුරන්නේ නැහැ හැබැයි නම නොහඳුනනගෙනත් දසබලධාරී ගීතය කිව්වහම මේ වයස ભેදයක් නොමැතිව මේ ගීතය හඳුනනවා දසබලධාරී ගීතේ බිහිවීම පිළිබඳ කොහොමද ඔබ සටහන් තබන්නේ 1948 තමයි මාර්තු 16 වෙනිදා සඳගිඳුරු කියලා මුද්‍රණ නාට්‍යයක් කරලා තියෙනවා වසන්ත කුමාර ඩෙප් කියන නාට්‍යචාරවරයා. ඉතින් ඒකට තාත්තා තමයි සංගීතය සබලා දෙන්නේ. ඒකේ ගීත ගායනා කරලා තියෙන්නේ අම්මයි තාත්තයි. එතකොට ඒ ගීතය මේ හදලා තියෙන ගොඩක් රාග වලින් තාත්තා ගොඩක් රාග ඇසුරු කරලා කාෆි මේලගත රාග. කියන්නේ හින්දුස්ථාන රාගධාරි මේකේ තියෙන කාෆි මේලගත කියලා රාග කොටසක් තියෙනවා. ඒකේ භාගේශ්‍රී එතකොට සුහාසුදරයි එතකොට බහාර් ඒ වගේ රාග එකතු කරලා තමයි මේ ගීතය හදලා තියෙන්නේ. මේ ගොඩක්ම තාත්තට ඔය හින්දුස්ථාන සංගීතය පිළිබඳ ගොඩක් දක්ෂතාවය ලැබෙන්නේ තාත්තගේ තාත්තගේ. ඒ තාත්තා කියන්නේ සීයා මේ ඉන්දියාවෙන් පොතපත ගෙනල්ලා හින්දුස්ථාන සංගීතය හදාරපු කෙනෙක්. ඒ හදාලා එයත් හොඳ සර්පිනා වාදකයෙක්. තාත්තව තමයි පොඩි කාලේ මේ නුවර කැරොල් සංගීතය කියන්නේ නුවර භක්ති ගී වැඩසටහන් කරනවා මේ පොය වෙසක් වලට. එතකොට ඒ කැරොල් කරත්ත යනවා කියලා කියන්නේ ඒ කාලේ. ඒ කැරොල් කරත්ත ප්‍රධාන ගායකයා තමයි තාත්තා. එතකොටත් එයාට අවුරුදු 10ක්වත් නැහැ කියනවා. ඒකෙදි ඒ ගත්ත ආభాෂය තමයි තාත්තා දිගටම සඳකිඳුරු මුද්‍රා නාට්‍යය නිකන් අරගෙන එන්නේ. වසන්ත කුමාරයන්ගේ නිර්මාණයක් විදිහට සඳකිඳුරු මුද්‍රා නාටකය තුල ආර්ය චන්ද්‍රසේනයන්ගේ සංගීත රචනය විතරක්ම නොව ඔහුගේ ගායනයත් අඩංගු වී තිබෙනවා. මේ දසබලධාරී ගීතය රචනා කරන්නේ SL කැකුලාවල කියන මහත්මයා. අපි දැන් මේ ගීතය විඳින්න සූදානම් වෙන්නේ. දස බලධාරී බුදු රජු පෙර කල ඉපිද හිමානේ කිඳුරෙකු වීලා වසනා සඳෙහි කිඳුරඟ සමගා වනයේ තුටිනා ප්‍රේමය පාලා වසනා සඳෙහි කිඳුරඟ සමගා වනයේ තුටිනා ප්‍රේමය පාලා දස බලධාරී ප
ප්‍රාණයයේ සක් දෙවිදානෝ දානය කෙරු දස බලධාරී බුදුරජු පෙර කල ඉපිද හිවාලේ කිඳුරෙකු වීලා දස බලධාරී ඇතරම දැන් ඒ දසබලධාරී ගීතය ගායනා කළේ දැන් මේ පරම්පරාවෙන් එන ගායනයන් අපේ ඔබතුමියගේ දර්ශනියක්කගේ පුතුණුවන් අපේ WDR සිංහ මහත්මගේ පුතුණුවන් තමයි ගීතය ගායනා කළේ හර්ෂදේව ආරියසිංහ. ඉතින් අපි ඒ සුභවැතුමත් එකතු කරගෙන අර දැන් මුල් යුගයේ මේ ගී නිර්මාණ සහ ඒ ගිර්මාත් එක්ක බද්ධ වෙලා තිබ්බ ජීවිතය ආර්ය චන්ද්‍රසේනගේ හරි විශේෂයි. දැන් මේ ශ්‍රියාණි කියලා නම් වෙන්නේ මුල් යුගයේ තමන්ගේ ගී නිර්මාණ අඩංගු වෙලා තිබෙන අත්පොත. ඇත්තරම මේ ගී පොත නම් වෙන්නේ තමන්ගේ බිරිඳගේ නමින්, ශ්‍රියාණි කියන නමින්. ඉතින් ඒ ඔස්සේ ගොඩනැගෙන මේ ගීත ඇත්තරම මේකේ මුල් නිර්මාණාත්මක යුගය බැලුවොත් එහෙම මෙතන තියෙනවා 1949 දෙවැනි මාසේ 15 වෙනිදා. 1949 දෙවන මාසේ 15 වෙනිදා. ඒ තරම් පරණ කතාවක් මේ අපි කියන්නේ. ගුරුවරයෙක් විදිහට නිහාලනසන් මහත්මා කොහොමද ඒ යුගයේ චන්ද්‍රසේන මාස්ටර් චන්ද්‍රසේන මාස්ටර් ගාවට ආපු මේ ගෝල පරම්පරාවට සැලකුවේ? මාස්ටර් ගෝල පරම්පරාවට සැලකුවේ ඇත්තම තමන්ගේ ගෝලෙ විදිහට වඩා තමන්ගේ හිතවතුන් විදිහට. මාස්ටර් නෙමෙයි ඒ ගැන කතා කරනවා නම් කතා කරන්න ඕනේ ශ්‍රියාණි චන්ද්‍රසේන ගැන. ඒ කියන්නේ මේ තිලංගනලගේ දර්ශනලගේ අම්මා ගැන. මං හිතන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය ශිල්පීන් අතරින් දැනටත් ඉන්න දැනට නොඉන්න මේ හැම ශිල්පීන් ගොඩාක් ගායක ගායිකාව ඒ ශ්‍රියාණි චන්ද්‍රසේන කියන මැතිනේකෙන් බත් වේලක් කාපු නැති කෙනෙක් මං හිතන්නේ මේ ඇති කියලා. මොකද ඔය ගෙදරට ගියාම සංගීත සම්දාසයට යන්න හරි මොකර නිකන් ගියත් දවල්ට කෑම දීලා තමයි එවන්නේ. ශ්‍රියාණි එක්ක මට අද අපි කියන්නේ ශ්‍රියාණි එක්ක කියලා ශ්‍රියාණි එක්ක අද වගේ මට මතකයි මේ අර ඔනස් කිව්වා වගේ ඇඟිල්ලත් මෙහෙම කටේ ගහගෙන සිරා කීප හිටිය සිරා එන්න ඕන මාළු නටනට හිටියත් ඒක හැඳිගගා මෙතෙන්ට. එහෙම තමයි ඒ කතන්දරේ ඇවිල්ලා නොටේෂන් එකක් ගියොත් එම හැඳ අතේ තියන් අනිත් අතින් ලියනවා කියාගෙන යන්නේ. මේ ලියන්න කොහොම ලියනවා? එහෙම තමයි මාස්ටර්. ඒ කියන්නේ එහෙම සංගීතමය ඥානයක්. එයාත් සංගීත ගුරුවරියක් නේ? ඔව්, එයා සංගීත පිළිබඳව හොඳට දන්නවා. ගායිකාවක් සංගීත ගුරුවරියක්. අනිත් එක ඒ වගේ මම අද වෙනකන් දැකලා නැහැ. තමන්ගේ ස්වාමියාට ගරු කරන තමන්ගේ ස්වාමියා පිළිබඳ පුදුම හැඟීමක් තියෙන පුදුම ආදරයක් තියෙන ගෑනු කෙනෙක්. ඒ කියන්නේ මාස්ටර් මොනවද කියන්නේ? බැන්නද ගහලා නැහැ අපි දැකලා නැහැ කවදාවත්. එහෙම මේ මාස්ටර් කොච්චර බැන්නත් මේ ශ්‍රියාණි එක්ක හැම වෙලේම අනිත් ශිල්පීන්වත් බේරගෙන එයාත් බේරිලා මේ වැඩේ ශෝකයට කරගෙන යන්න මාස්ටර් අතේ දෙන එක තමයි එදා ඉඳන් කිරුවේ නව යුගයක් හදන්න. මාස්ටර් හැමදාම කියන්නේ අනුන්ගේ සින්දු කියන්න එපා, අලුත් සින්දුවක් කියන්න. එහෙම කිව්වොත් තමයි මිනිහෙකුට තැනක් තියෙන්නේ. ඉදිරියට එන්න පුළුවන් එළියට. එහෙම තමයි. එහෙම ඒ ඇඩ්වයිස් අපිට ඒ වගේ අවවාද දීපු නිසා තමයි අපි මෙතන ඉන්නේ අද. ඉතින් ඒක නිසා අනිත් එයාගේ අත් දෙක මේගොල්ලෝ කිව්වා වගේ වෙනසුත් දැකලාද එහෙම අත් දෙකක් නම් මේ අපි දැකලා නැහැ අද වෙනකනුත්. ඒ කියන්නේ කොතනින්ද පටන් ගන්න සින්දුව? දැන් අපි කියමු සින්දුවක් කියන්න ළමයෙක් කියලා. දැන් මම ගියා කියන්න ළමයා සින්දුවක් බලන් අහනවනේ. සින්දු කියන්න හුස්ම මෙහෙම ගන්නකොට එයා දන්නවා පිච් එක. අන්නේ තරම් දැනුව තියෙන පුද්ගලෙක් එහෙම කෙනෙක් මම දැකලා නැහැ. බාල වතනින් ගහලා මෙතනින් ගහලා පොඩ පොඩ හොයලා නැගන්නේ. මේක එහෙම නැහැ. අරයා මූණ බුම්බනකොට ඇඟ හදනකොට සින්දුව කියන්න ලෑස්ති වෙනකොට ඒක උත්තර බයෙන් කිව්වත් ආදරෙන් කිව්වත් ආසාවෙන් කිව්වත් ඒක එයාට තේරෙනවා. එයා ඒක අත් දෙක තියන්නේ හරියටම පිච් එකට. පියානෝ කර මේ දර්ශන කිව්වා වගේ ඒක රෝදින මේක වලට මෙහෙම සෙල්ලම් කරන යන්නත් පුළුවන්. අරට මැදින් පටන් ගන්න දෙපැත්තට ගහන්නත් පුළුවන්. ඒ වගේ ආ මාස්ටර් කියන්නේ ඇත්තටම යාට කියන්න ඕන නමයක. මොකද මාස්ටර් කියන්න පුළුවන් හැම එකක්ම මාස්ටර් කරලා තියෙන ඉඳා. මම අහලා තියෙන ඇතැම් වෙලාවට ඔහු ඇඟිලි අතකක කල්පනා කරනවා ෂේ ඇඟිලි පහක් වෙනකොට හයක් තියෙනවා. ඔව් එහෙම කියලා දෙනවා අපිට. මේ බලපම්බන් මට එහෙම කියන්නේ. බලපම්බන් එක ඇඟිල්ලක් අඩු වුණා නම් නැත්තම් ඒ ටිකක් ගහනවා කියලා කියන්නේ. එහෙම අය කියන්නේ.
ඉතින් මාස්ටර් කෙනෙක් හරි යුතුයි. මොකද ඉන්ස්ට්‍රුමන්ට්ස් ඕනම ඉන්ස්ට්‍රුමන්ට් එකක්. ඊයේ හදපු එකක් අද දෙන්නොත් ඒකත් ගහනවා. ඉතින් ඔය දැන් ආර්.ඒ. චන්ද්‍රසේනකම රණසිංහ ආරච්චිගේ චන්ද්‍රසේන පෙරේරා. එයාගේ නම ඔය ආර්.ඒ. කෙනෙක්ට හරියට කියනවනම් කියනවනම් අර මං ජෝතිබාලට කිව්වා වගේ හදවත රත්තරන් කියලා. මෙයාගේ රත්තරන් අත්හිමි චන්ද්‍රසේන කියලා කියනවා. තිලංගනි මහත්මිය දැන් තමන්ගේ තාත්තා මේ දැන් ගෝලයන්ට හිතමිතුරන්ට සංගීතය බෙදා දීමයි තමන්ගේ දරුවන්ට සංගීතය බෙදා දීමයි කොහොමද දැන් ඔබලා මේ සංගීත ශිෂ්‍යය යන ගමන් මග පිළිබඳ ඔහු ඇහගහගෙන හිටියද ඒකට කැමැත්තක් තිබුණද මොකද්ද ඔහුගේ ප්‍රවණතාවය වුණේ? මං හිතන්නේ මේ දැන් නිහල් කිව්වේ කිව්වනේ අර හුස්ම ගන්නකොටම පිච් එක දන්නවා කියලා. ඒතර නංගි ගොඩක් පොඩි. ඒ අවුරුදු මං හිතන්නේ 7ක් 8ක් විතර ඇතීදී. ඒතර එයාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ තාත්තට මේ ඒ පොඩි කාලේ ඉඳලාම ගායිකාවක් වෙයි කියලා. මේ මම හුස්ම ගන්නකොට මෙයා දන්නේ නැති මට කියන්න බෑ තමයි කියලා. ඉතින් අර එයාට බයට තමයි කිව්වේ. ඔය කියන සින්දු කියලා තින්නේ අර එයාගෙන් බැනුම් ගන්න බැරි කමට. ඒ රෙන්න මං හිතන්නේ මට දක්ෂතාවයක් තිබ්බා කියලා. මේ අර දක්ෂතාවයක් ආවනම් ආවේ අර අනිත් මිනිස්සු ඉස්සරහා බැනුමක් අහගන්න වෙයි කියන බයට කියුණා. මං අහලා තියෙනවා මේ චන්ද්‍රසේන මාස්ටර් හුඟක් මේ තාක්ෂණික මිනිස්සෙක් කියලා. ඔහු මේ සංගීත භාණ්ඩ නිරන්තරයෙන්ම ගලවලා බලලා අයුව ඇතුලේ තියෙන දේවල් එහෙම කරලා අලුත් භාණ්ඩ නිෂ්පාදනය කරලා අලුත් දේවල් හිතපු චරිතයක් කියලා. ඔව්. අම්මගේ රාජකීරී ඉඩමක් තිබුණා. ඔය ඉඩම විකුණලා ගෙදර අරගෙන ආවේ මේ මොකද්ද මේ රෙකෝඩින් බොක්ස් එකක්. ඒ මුළු ඉඩමෙම සල්ලි වලින්. ඒක ගලවලා කෑලි වලට ගලවනවා ආපහු ඒක හරි ගස්සනවා. ආයේ එකට එක එක එක්ස්පෙරිමන්ට් කරනවා එක්කෝ එකට ගිටාර් එකක් හයි කරනවා එක්කෝ වයලින් එකක් හයි කරනවා ඒක තමයි එයාගේ විනෝදාංශය විනෝදාංශයකට කියලා තියෙන්නේ මොකද්ද නෙවිකට් එකක් බොන එකයි බුලත් ටිකක් කන එකයි අර මේ අර හදන එකයි අලුත් භාණ්ඩයක් ඒ නිපදවීම රටාව තමයි එයාගේ විනෝදාංශය රටාව සිරවිර එයා කරපු දක්ෂම වැඩ දෙකක් තියෙනවා එකක් තමයි හාමොනියම සර් විනායකට ඉලෙක්ට්‍රොනික් සර්පිනයක් උඩට මෙහෙම කෑල්ලක් දාලා කීබෝඩ් එන්න ඉස්සලා කරපු වැඩ මේ උඩට කෑල්ලක් දාලා මෙහෙම ඒක අදලා කරකෝලා අර ස්විච් හතරක් දාගෙන ඉලෙක්ට්‍රොනික් සර්පිනයක් වෙනස් දාන්න හොඳට එහෙම ගැහුවා ඊට අමතරව ලංකාවේ ප්‍රථම වතාවට වයලින් වාදකයෙක් හැටියට වික්‍රත්නායක වාදනය කරනකොට වික්ටට වයලින් එකට පොඩි මියුට් එකක් දාලා ඉලෙක්ට්‍රොනික් වයලින් එකක් ගහනද ලංකාවේ මුලින්ම පාර හැදුවේ ආර්.ඒ. චන්ද්‍රසේන කියන මේ මාස්ටර් තමයි. විට ඉලෙක්ට්‍රොනික වයලින් ලංකාවේ ගාව පළවෙනි මිනිහා. ඒ පළවෙනි මිනිස්සයාට ඒක කරා චන්ද්‍රසේන මාස්ටර්මයි බඩු හදලා දුන්නේ. ඔන්න ඒක තමයි තාක්ෂණය එයා දිනුව. දැන් අපි ඊළඟ ගීතයට ප්‍රවිෂ්ඨ වෙමු. ඊට කලින් මට අරුණ ගුණරත්න මහත්මයා පිළිතුරක් ලබා දෙන්න. දැන් ඔය කියන කාල සීමාව ඇතුලේ ගුවන්විදුලිය ඉලෙක්ට්‍රිෆයිඩ් වෙලා තිබෙන්නේ නැහනේ. ඒතර එහෙම තැනකදී චන්ද්‍රසේන මහත්තයාගේ නිර්මාණ ගැටුණාද මෙතනද? මං හිතන්නේ එතන මේ પરම්පරා ගැටුමක් ලොකු දෙයක් තිබිලා තියෙනවා. මොකද අපේ හැම වෙලාවෙම තියෙන පොඩ්ඩක් අලුතෙන් හිතන කොට ටිකක් එකට හොඳින් බලන්නේ නැහැනේ. මං හිතන්නේ මුල් යුගයේ අපි ගුවන්විදුලියේ බොහෝ ශිල්පීන් ගැන අහලා තියෙනවා විශාල කැපීම්. ඒ කැපීම නරකම දේ තමයි තැටිය මැද්දෙන් ඉරක් අඳිනවා කියන එක. මම හිතන්නේ නිහල්ලා සමහරලාට අහුවෙලා ඇති ඒකට. මම ගොඩක් මහහුනේ. සහ සමහර වෙලාවට පසු කාලීනව අගය කරපු බොහෝ ගීත ඒ කාලේ හිටපු බොහෝ දෙනා මේව ප්‍රතික්ෂේප කරලා තියෙනවා මේ ඍජුවම. ඉතින් මම හිතන්නේ චන්ද්‍රසේන මාස්ටර්ගේ බොහෝ නිර්මාණවලටත් මේ ඉරණම ලැබිලා තිබෙනවා. අනිත් එක තව එකක් තමයි මම හිතන්නේ තාක්ෂණයත් එක්ක ගෙනවන මම අහලා තියෙනවා මේ චන්ද්‍රසේන මාස්ටර් තමයි ඉස්සෙල්ලම මේ මියුසික් ට්‍රැක් එක වෙනම රෙකෝඩ් කරලා ගායකයා සහ ගායිකාව වෙනම ගායනා කරෙව්වෙත් මාස්ටර් කියලා. මොකද තාක්ෂණික ගීතේ නිෂ්පාදනය කිරීමේ පළවෙනිය. හරි. එතකොට දැන් ඔව් එතකොට ඒකේ පේනවා මේ හැම වෙලාවෙම දැන් මට ඉස්සලා කියන බැරුණා අර පළවෙනි ගීත තැටිය බැලුවාම මේ කාකාරී ගීතයක් නෙවෙයිනේ මේක එක එක්කෙනාගේ එක එක මාදිලියේ කණ්ඩායම් ගීත දක්වාම එනවා එක. එහෙනම් ඔව් එතකොට මේ චන්ද්‍රසේන මාස්ටර් කවදාවත් එක තැනක රැඳෙන්නට නොකැමැති ඊළඟට දවසෙන් දවස අප්ඩේට් වෙච්ච චරිතයක් ඒ කාලය තුල අනික අයට වඩා දැන් යට ලැබෙන පරිසර පටු ඒ නිර්මාණ කළ. නමුත් ඔහුට ස්වාධීන වෙන්න හැම වෙලාවෙම ඔහු ඒ දේ ගන්නවා. හැබැයි ඒකට දැන් ඒ කාලෙදි විදිහ එකම මාධ්‍ය දැන් අද නම් මේ අපි YouTube එකෙන් සින්දු අහන්න පුරුදු වෙලා තියෙන්නේ. අද මේක බොහෝ තියෙනවා. අද විදිහ එකම දේ තමයි ඕනම කලාකරුවට එළියට එන්න දවිච්ච දේ තමයි ගුවන්විදුලිය. මේක ඇතුලේ එක කොටසක් එක හිර කරගෙන හිටියා. ඒක ඒ පිරිස
බොහෝ නිර්මාණ වලට එන්න දුන්නේ නැහැ. අපි මං හිතන්නේ අද වගේ අද නම් මං හිතන්නේ වෙළඳ තැටියට පවා ඒක තිබුණේ එක්තරා සීමාවක් විතරයි ඒක පුළුවන් මිනිහෙක් ගාව විතරයි මේ රෙකෝඩ් ප්ලේයර් තුනේ ඒක බොහොම මේ මොනවාද මේ ගෙදරක තියෙන මේ වටිනා භාණ්ඩයක්නේ හැම ගෙදරම තිබුණ නැහැනේ. එතකොට මේව අහන්න ලැබුණේ කීප දෙනෙකුට විතරයි. ගොන් විදුලිය තමයි එකම මාත්‍ය. ඉතින් මේක හරහා එක එක තැටියකට ලැබෙන අර නිගරුව කොයි වගේද කියලා හිතා ගන්න පුළුවන්. ඒ කුලකෙන් අපි මිදෙමු. අපිට එහෙම කුලක නැහැ. අපි ඉන්නේ සර්වත්‍ය කුලකේ. මේ හැම දෙයක් මේකට අයිති. අපි මේ ළඟට තෝරාගත්ත ගීතේ ආකාර දෙකක් අප රස විඳලා තියෙනවා. RAC ලේබල් එකේ වික්ටර් රත්නායක ගායනා කරන පුන්සඳින් රස කන්තරින් පුන්සඳින් රස ගීතේ තියෙනවා. ඒ වගේම මෙය ඊට පිටින් අපි ඔයාලා බැලුවොත් එහෙම පුන්සිරි සොයිසා මහත්මයා ගායනා කරනවා පුන්සඳින් රස කන්තරින්. එකම ගීතය අවස්ථා දෙකකදී ගායනා කරනවා. ඒ ඇයිද කියන කාරණාවත් වැඩසටහන ඇතුළේ යම් තැනක අපි කතා කරමු. කොහොම වුණත් මේ ගීතය සමන්චන්නාත් වීරසිංහ මහත්මයා ලියව ගීතයක් ලෙසින් PM සේනාරත්න මහත්මයා ලියව ගීතයක් ලෙසින් ඉතාම ජනප්‍රියත්වයක් උසුලනවා. RAC ලේබලිය ගැන කතා කරනකොට ගුවන් විදුලියේ ඒ යුගය ගැන කතා කරනකොට අපි දැන් රස විඳිමු. ගෞතම බුදුවරු දෙක
අපේ ආර්ය චන්ද්‍රසේනයන් පිළිබඳ සටහන එකතු කරමින් සිටින්නේ. මේ සටහනේ නොකියූ දේ බොහොමයි. දැන් මුල් යුගයේ මේ ගීත පටිගත කරන ආකාරය, එතකොට මේවට සූදානම් වෙන ආකාරය, එතකොට මේ නවමු ආරක්ගත්ත පටිගත කිරීමක් එකතු කරනවා කියන එක, තාක්ෂණික මිනිසෙක් පිටුපස්සේ ඉඳලා මේ පටිගත කර සිටීමේ ශිල්පියෙක් එක්ක වැඩ කරනවා කියන එක, මේවා ටිකක් අමුතු රහ කතා. මොකද මේ ඉතිහාසයේ ඉස්සෙල්ලා මේවා වෙනකොට ඒවත් එක්ක සබදිච්ච කතා හොඳටම දන්න හිටපු මිනිස්සු තමයි ඉන්නේ. එයාලගේ මම මේ අහන්නේ. ඇත්තම දැන් සංගීත භාණ්ඩ ගණනාවක් වාදනය කරන්න හැකියාව තිබෙන බව අපි දන්නවා. නමුත් ඔහු කරන ලද නිර්මාණ අදටත් ගැලපෙනවා. මේ ඒ යුගයේ කොහොමද මේ අමුතු බව ඇති කරගත්තේ ඔහුගේ සංගීතය? ඒකට හොඳම උදාහරණ තියෙනවා. ඒ කියන්නේ සුරවීර මෙහෙමයි. දැන් බලන්න, දැන් මේ ගීත අපි අහන් හිටියා. මේ ගායකයෝ කියනකොට අහන් හිටියා මොනතරම් මිහිරිද, මොනතරම් ලස්සන වෙනසුමයි කතා වුණේ. අදත් මේ බලන්න මොනතරම් ලස්සනද කියලා. දැන් මේවායි වටිනාකම කොච්චරද කියලා ඔයා කියපු ප්‍රශ්නේ උත්තරේ තියෙනවා ප්‍රශ්නෙම. මොකද හේතුව? මේ දැන් රැලි හදන, රැලි ගේන, අරවා මේවා නංග වලින් ඉදිරිපත් වෙන, ලංකාවම හොල්ලගෙන වැඩ කරන හැමෝම මේ සින්දුන කියන්නේ. මේවනේ කියන්නේ, කියන්න පුළුවන් වෙන ඒවා. ඒගොල්ලන්ගේවත් තියෙනවා, ඒත් කියන්නේ මේවා කියන්නේ. රියැලිටි ෂෝ එකක් ගන්න මේවා කොච්චර එළියට එනවද කියලා බලන්න. දැන් ආර්ය චන්ද්‍රසේන මහත්මයාගේ නිමවුම් හැටියට විශේෂයෙන්ම වික්ටර් රත්නායකගේ ගීත එක පැත්තෙන් එනවා. එතකොට ඈනීල වර්ණ පෙළලා වගේ ගීත, ධනපාල උඩුවත්තල ගායනා, ඔබතුමල්ලා ලස්සනට පිපුණු වනමල් වගේ ගීත ගායනා කරන, දර්ශනීල තිලංගනීල වෙනම ගායනයක, ධර්මදාස වල්පොල, ලතා වල්පොල. දැන් මේ කිසිම තැනක මේ හරි ලස්සන සංගීත සම්මිශ්‍රණයක් තිබ්බේ. ඇයි මේක අපේ රට වටහා ගත්තේ නැත්තේ? ඉතින් වටහාගෙන තින්නේ මේ අරුණ කිව්වා වගේ. ඒක තමයි මේ උත්තරේ. අරුණ කිව්වේ, අරුණටිය මේ පොඩ්ඩක් කවර් කරගෙන කිව්වේ. මොකද මේක ප්‍රභේද. දැන් ගුවන් විදුලි එදාන තිබිච්චක තමයි කල්ලිවාදය කියන එක. ඊට පස්සේ ඒක ක්‍රමානුකූලව ඇවිල්ලා අද වෙනකොටත් ඒක එහෙම තියෙනවා. අරුණ ඒක වෙනස් වෙලා නැහැ. වෙලා තියෙන්නේ වෙනස වෙලා තියෙන්නේ මේ ගීත තුලින්. මේ ගීත හොඳට ගායනා කරලා ළමයි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ ආපුව මේවා ඉස්මතු වෙනවා. එතකොට අර කල්ලිවාදේ ටිකට යට කියලා කල්ලිවාදේ හදපු එළියට යනවා. ඒගොල්ලන්ට කර ගියා ගන්න දෙයක් නැතිනවා. දැන් ගුවන්විදුලියේ ඇතුලේ අපි දන්න ඉතිහාසයේ 50 දශකයේ මුල වග වෙනකොට ගිටාර එකක් අරන් යනවද කවුරුවත් ගුවන්විදුලියට? ඈ සැක්සෆෝන් එකක් වාදනය වෙනවද? එහෙම ඒව තිබුණ නැහැ නේ. තිබුණොත් ඒව තිබුණා. ගේන්න දෙන්නේ නැහැ. ගිටාර එකක් ගහපො සින්දුවක් කියම දැම්මොත් ඕගන් එකක් ගාව බෑන් කරනවා සින්දුව. එහෙම තිබුණා. ඒ නිසා අපිට ඒ කාලේ ඉතින් එළියේ වැද කෙරුවට මේ ගිටාර එක බොහොම අඩුවෙන් ගහන්න ඕනේ. හැබැයි ඒවා දිට්ඨදම වේදිනේ කර්මය කියන වචනේ තේරුම් ගන්න තේරුමක් තියෙනවා. මොකද ඒක තමයි බුදුහාමුදුරු කියපු හොඳම දේ. දිට්ඨදම වේදිනේ කර්මය කියන එක දැන් ඇවිල්ලා තියෙනවා. ඒවා එපා කියලා ඒවා කන්ඩෙම් කරලා ඒවට බැනලා ගෑ ගහව මිනිස්සු අද ගෙවල්ල පාටි දාන්න ඒවා අරන් ගිහිල්ලා. ඒකයි වෙනස. මේ මගේ අතේ තියෙන්නේ ශ්‍රියාණි චන්ද්‍රසේන මහත්මිය තමන්ගේ ස්වාමි පුරුෂ ආර්ය චන්ද්‍රසේන පිළිබඳ සංගීතවේදියාගේ උදාර මෙහෙවර ගැන රචනා කරන ලද කෘතිය. මම මේ කෘතිය පෙන්වන්නේ විශේෂ හේතුවක් මත. මේ සංක්ෂිප්ත හුඟක් කරුණු හරි ලස්සනට අඩංගු වෙලා තිබෙනවා. මේ ඇතුල් පිටුවේ මම දන්නේ සමීප රූපේ ගන්න පුළුවන්ද කියලා 101 වෙනි පිටුවේ සඳහන් වෙලා තිබෙනවා ඇතුළත් වීමේ පත්‍රිකාවක් කියලා පත්‍රිකාවක්. මේ ඇතුළත් වීමේ පත්‍රිකාව නම් වෙන්නේ විශේෂ පුද්ගලයෙකුට. මම ඒ සමීප රූපෙන් මෑතකට අරන් ඒ විශේෂ පුද්ගලයා පිළිබඳ සටහන අංකයෙන් සඳහන් කළොත් ඇතුළත් වීමේ අංක 215 වෙන්නේ මේ චරිතෙට. ඔහුගේ මව තමයි ඇතුළත් කරන්නේ. මවගේ නම සඳහන් වෙන්නේ ඇලන් නොවනම් ගුරුගේ කේමදාස පෙරේරා තමයි ඉල්ලුම් කරු වයස අවුරුදු 16යි. ඔව් මං කියන්නේ 1953. එතකොට මට අවුරුදු 2යි. පෙබරවාරි 14. හොඳ දිනයක්. අවුරුදු 2යි. 59 වෙනකන් දිගටම වගේ හිටියා. කේමදාස මට හොඳට මතකයි ඒ කාලේ. මේ කියන්නේ ප්‍රේමසිරි කේමදාස සූරින් පිළිබඳව. ඉතින් මට මම ඉතින් සූරින් කියන්න අවශ්‍ය නැහැ. අපි එක වයසේ මෙයා ගොඩක් වැඩිමල්. කොහොම හරි මගේ පියාගේ ඔය සංගීත පන්තිය ඒ දවස්වල තිබුණ නැහැනේ විශ්වවිද්‍යාල. ඔව්. సౌందర్య අධ්‍යාපන ක්‍රම මුකුත් තිබුණ නැහැ. සම්පූර්ණ సౌందර්යය තිබුණේ ඔය මර්ධානේ ඔය පොඩි ගේ ඇතුලේ තමයි. සම්පූර්ණ సౌందර්ය පීඨේ තිබුණේ එතන. එතකොට ඕනම් මං හිතන්නේ ළමයෙකුගෙන් ගන්න එක්ක රුපියල් 5යි නැත්නම් රුපියල් 10යි වැඩි වුණොත්. ඒ ළමයාගේ දක්ෂතාවය දැක්කට පස්සේ
තාත්තා ඒගොල්ලන්ගෙන් සල්ලි ගන්නේ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලෝ මොනවද කරන්නේ? තා ඉගෙන ගන්න එනකොට සිගරට් එකයි බුලත් විතරයි ගේනවා. ඒක දිසාපාම ක්‍රමයක් වගේ. එහෙම නැත්නම් එයා ආපහු වරිනවා කඩේට අර සිගරට් එක ගේන්න. සල්ලි දීලා. ඔව් සල්ලි දීලා. අත එහෙම ඊට පස්සේ කෑම බීම ඔක්කොම අපේ ගෙදරින්. එහෙම නැවතුණු කෙනෙක් තමයි කේමදාස කියන්නේ. කේමදාස ඉතින් ඒ ඉන්න ගම දැන් මාව ඉස්කෝලේ ගෙනියන්නේ. මාව ගේන්නේ ගොඩක් වෙලාට මාව ඉස්කෝලෙන් අරන් එන්නේ ප්‍රේමසිරි කේමදාස. ඉතින් මට තාම මතකයි මම පාර පයින්නවා මට ඕන විදියට. ඉතින් මාව මම පාර පයින්න එකට බයේ කොණිත්තරවා මාව මේ මේ අතින් අල්ලගත්තා මම එයාගේ අත කොණිත්තරවා පාර පැන ගන්න. ඉතින් ඇවිල්ලා කියනවා මේ මියාව නම් මට ඉස්කෝලේ ගෙනියන්න බෑ කියලා. ඉතින් ඒ තරම් හොඳ පරිසරයක හිටියා හැමෝම බොහොම සුහදව. පස්සේ පස්සේ තමයි ඔය එක එක මාදිලියේ නව කණ්ඩායම් ඇතුල් වෙලා විස බීජ වැටිලා තරහ මරහ ඇති වුණේ. අර කෙනෙක් ප්‍රසිද්ධ වෙනකොට එයා වටේ තව කට්ටියක් එකතු වෙනවා. ඒගොල්ලන් ඔළුවට විස බීජ දානවා. නැත්තම් කිසිම ගැටීමක් නැතුව බොහොම ලස්සනට මේ ඒ සංගීත පීඨේ අරගෙන ගියා. ඉතින් ඇත්තටම තාත්තාගේ සාර්ථකත්වයේ පිටිපස්සේ නිහල් කිව්වා වගේ තාත්තා රොච්චර දුර ගමනක් යන්න බෑ ওই වයසට මගේ අම්මා හිටියේ නැත්තම්. ඒක නිහල් කිව්ව එක සම්පූර්ණයෙන්ම සත්‍ය කතාවක්. ශ්‍රියානි චන්ද්‍රසේන කියලා කෙනෙක් හිටියේ නැත්තම් අද අපි මෙතන ආරේ චන්ද්‍රසේන ගැන කතා කරන්නේ නැහැ. ඒක තමයි පැවැත්ම. ඒක තමයි පැවැත්ම. ආරේ චන්ද්‍රසේනයන් ගොඩනැගීමේ අතිවාරම. කොයිතරම් වටින කතාවක්ද මේ 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 සාකච්ඡාවට එකතු වෙන. මේ ආලෝකය කියන ගීතය පිළිබඳ කොහොමද අපිට සටහනක් එකතු කරන්නේ? ආලෝකය දීලා චිත්‍රපටයේ කොළඹ හදේ. එතකොට ওই ගීතය හදනකොට ඇත්තටම මට අවුරුදු 4යි. එතකොට අද වගේ මතකයි ওই ගීතය තාත්තා හදනවා. ඒ චිත්‍රපටයේ තියෙන ගීත පහයි තිබුණේ. ස්වතන්ත්‍ර නිර්මාණ. ස්වතන්ත්‍ර නිර්මාණ. ඔය ගීතේ මුලින් හදලා ඒ ගායනා කරෙව්වයි කියන්නේ විත්‍රත්නායකලව මේ මේ සමහරලාට නියාල සෙන්ලසන් මහත්ය ලබත් ගායනා කරවලා තිනේ. ඉතින්ලා එයා මේ එක එකනට දීලා බලන කාටද මේක හරියන්නේ කියලා. ඊට පස්සේ තමයි තීරණය කරන්නේ මේ කාටද දෙන්නේ කියලා. මේක රාගධාරියේත් කාපි මේනගත භාග්‍යශ්‍රී රාගෙන් හැදුවේ. ඒ චිත්‍රපටියම හදනවා ජීවිතේ ප්‍රීති සංචාර කියලා ඔය කියලා වේග රිද්ම. මේ අන්ත දෙක ගීත හදනවා එකම චිත්‍රපටියේ විවිධ ශෛලීන් මේකට යොදා ගන්නවා. හොඳයි. ඔබ ඔය කතාවේ මේ දිගුව අපි මේ ගීතේ රස විඳලා ඊට පස්සේ මම බාර කරනවා අරුණ ගුණරත්න මහත්මයාට. මොකද ඔය මේ මේ සම්මාන පිටුපස්සෙන් කතා කරනකොට අරුණ ගුණරත්න මහත්මයා හරි ප්‍රසිද්ධයි සම්මාන පිළිබඳ කතා කරන්නේ අපේ සරසවි සම්මාන උල්ලත් එක්කම බද්ධ වෙන කාරණාවක් තියෙනවා. ඒ ගැන කතා කරමු ගීතේ රස විඳලා. Oh, 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 oh
අරුණ ගුණරත්න මහත්මයා මෙතන අපිට හොඳ තැනක් ආර්ය චන්ද්‍රසේන මහත්මයාගේ ස්වතන්ත්‍ර චිත්‍රපට සංගීත රචනයන් පිළිබඳ කතා කිරීම. ඔව් මම හිතන්නේ මේ අපිට මට මේ වෙලාව මතක් වෙනවා මේ චන්ද්‍රසේන මාස්ටර්ගේ වගේම එතුමාගේ ගෝලෙක් වෙච්ච මොහොමඩ් සාලි සංගීතවේදියා නම් ගැනත් අපි දවසක් මේ වගේම කතා කළා. ඔවුන්ට අත්වන්න එකම ඉරණමක් සංගීත නිර්මාණයේදී කියන්නේ ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණේ මුල් යුගයේ කවරෙක්ද ඔවුන්ට දෙන්නට සිද්ධ වෙන දේ. සාහොන්ට ස්වතන්ත්‍රව ලැබෙන්න කරන්නට පුළුවන් වුණාම ලැබෙන දේවල්. දැන් උදාහරණයක් ඇරෙද්ද සාලි මාස්ටර් මිල්ටන් මල්ලවාරච්චිට ඔරුවක පාවෙන වගේ මුළු සදා කාලයම පවතිනා වූ සංගීත නිර්මාණ කරනවා. දැන් චන්ද්‍රසේන මාස්ටර්ට මුල්ින්ම හම්බ වෙන්නේ BW ජයමාන මහත්මයාගේ පළවෙනි තුන්වෙනි මතභේදයේ චිත්‍රපටයේ සංගීතයත් මෙහෙවන්න SS වේදත් එක්ක ඉන්දියාවේදී. ඊට පස්සේ ආයිරාංගනි චිත්‍රපටේ මේ වගේ චිත්‍රපටි හතක් පමණ තමයි ඔහුට ලැබෙන්නේ. ඒ මුල් චිත්‍රපට කිහිපෙම තිබෙන්නේ ජයමානවරු කවදාවත් නැතුව හින්දි ගීත තනු ආශ්‍රයෙන් හදපු චිත්‍රපටි වලට තමයි සංගීතය නිර්මාණ කරන්නේ. ඒක ඒ යුගයේ තිබෙච්ච රටාව. ඒ කියන්නේ දොස් කියනවත් ඒක නැවත විමසා බලන්නටවත් අවශ්‍ය නැහැ. හැබැයි ඒ ගීත අතිශය ජනප්‍රියයි. ඉන් පස්සේ තමන්ගේම කියලා ගීත ස්වතන්ත්‍ර හදන්න හම්බෙන්නේ වැඩිබිම චිත්‍රපටයට. මට මතක හැටියට වැඩිබිම චිත්‍රපටය තමයි ආනන්ද සමරකෝන් මහත්මයාගේ අවසාන ගීත. හැබැයි මොකක්දෝ අවසනාවකට මේ ගීත එකක්වත් ජනප්‍රිය වෙන්නේ නැහැ. මේ ගීත අපේ මතකේ නැහැ. ඊට පස්සේ ලැබෙන අවස්ථාව තමයි ඔය කොළබහදෝ චිත්‍රපටය සහ මිරිංගෝ. මං හිතා මිරිංගෝ ඊට කලින් සංගීතවත් කළා අවුරුදු 10කට වැඩි කාලයක් පස්සේ තමයි අපිට දක ගන්න හම්බෙන්නේ චිත්‍රපටය. කොළබහදෝ චිත්‍රපටයේ ආපු අවුරුද්ද මම දැකලා මම හරියට බැලුවොත් මම හිතන්නේ මේ අපේ මේ තාම වැදගත් චිත්‍රපට පසුබිම් සංගීතය ගැන තිබෙන තව චිත්‍රපටි දෙකක් ඒ අවුරුද්දේ තිරගත වෙනවා. එකක් දෙලොවක් අතර, අනික පරසතුමාල්. මේ චිත්‍රපට දෙක ඊළඟට ජනප්‍රිය චිත්‍රපටයක් සනසුම ගොතනද. මේ චිත්‍රපටි හතරම තිරගත වෙන්නේ මේ අවුරුද්දේ අපි අතීතයේ ඒ ඒ 66 මේ චිත්‍රපටි හතරම තිරගත වෙන්නේ මේ අවුරුද්දේ. ඊට පස්සේ හැබැයි මේ චිත්‍රපටය කොළඹහදෝ චිත්‍රපටයට චිත්‍රපටයක් හැටියට ලොකු කීර්තිමත් ඉතිහාසයක් අපේ සිනමාවේ නැහැ. නමුත් ඒ චිත්‍රපටය අපිට ඉතුරු කළා චන්ද්‍රසේන මාස්ටර් සංගීතවත් කරපු ගීතාවලිය. ජීවිතේ ප්‍රීති සංචාර කියලා මම හිතන්නේ මේ මේ ඒක මේ මුළු ඉතිහාසය පුරාම තියෙන ගීත. ඊට පස්සේ තමයි මිරිංගෝ චිත්‍රපටය. මම දන්නේ හේතුව එතුමන්ට ලැබෙන දැන් විශේෂයෙන් ඔය චිත්‍රපට දෙකෙන් පස්සේ ඇයි චිත්‍රපට ගීතයට එතුමන්ට අවස්ථාවක් නොලැබෙන්නේ කියලා මට ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද ඒ තමයි ජනප්‍රිය චිත්‍රපට. ඒකම තමයි සාලි මාස්ටර්ටත් වෙන්නේ. සාලි මාස්ටර්ට චිත්‍රපට පසුබිම් සංගීතයේදී එහෙම මේ මේ අර සරල ගීතයේදී තිබිච්ච නිර්මාණ පැත්ත හම්බෙන්නේම නැහැ. චන්ද්‍රසේන මාස්ටර්ට ඉතාම ජනප්‍රිය චිත්‍රපට හම්බෙනවා, ජනප්‍රිය ගීත හදන්න හම්බෙනවා. හැබැයි චිත්‍රපට හම්බෙන්නේ නැහැ. ඒ හේතුව කුමක්ද කියලා මම දන්නේ නැහැ කාර්යයටම. මොකක්ද මේ සිද්ධ වෙච්ච කාරණාව කියලා. එහෙම නැත්නම් ඒක එක එක පිරිසකට පන්තියකට සීමා වුණාද කියලා නේද කියවගේ. එහෙමද කියන එක. දැන් ඔය ඔය කියන කාරණාවත් එක්ක සම්බන්ධ වෙනකොට මේ ආර්ය චන්ද්‍රසේන සංගීතවේදියන්ගේ උදාර මෙහෙවර කියන පොතේ ශ්‍රී ආනි චන්ද්‍රසේන මහත්මිය ලියනවා කොළඹහදේව චිත්‍රපටයේට සංගීතයට හිමි සරසවි සම්මානය හිමි වෙන බව ලයන්ල් ඉදිරිසිංහ මහත්මයා දුරකථනයෙන් මිත්‍රකමට දැනුම් දුන්නා කියලා. නමුත් ඊට සම්මාන හිමි වෙන දිනකට කලින් චන්ද්‍රසේන එය විනායට දැන්නුවයි කියා එම සම්මානය නොදීමට තීරණය කර තිබෙන බවත් ආරංචි වෙනවා කියලා. කොහොම වුණත් ඒවකට සිනමා සම්මාන උල්ලේ හොඳම සංගීත නිර්මාණය සඳහා
සම්මානයක් දුන්නේ නැහැ කියලා තමයි එක්දානසනේ. ඒකද මම කිය. ඒ අවුරුද්දේ තාම තරඟකාරී චිත්‍රපට කීපයක් තියෙනවා. ඔව්. නමුත් එකකටවත් ඒක හම්බ වෙලා නැහැ යවුල. ගීතයට ලැබුණා. සංගීත අධ්‍යක්ෂකවරයාට ලැබුණේ නැහැ. ගීතයට ලැබුණා. ගීතයට ලැබුණා. ඒ ගීතය දැන් ගායනා කරපු ආලෝක දීලා ගීතය වසරේ හොඳම ගීතයට තේරුණා. ඒක හැබැයි ඒ වෘදේ හොඳම ගායනයට ගිහිල්ලා තියෙන්නේ ගායිකාව සුජාත අත්තනායක. ගායනය සංසාර ගමනේ තණ්හාශ ගිහිල්ලා තියෙන්නේ ඒ වෘදේ. ගීතයට තේරුණේ ආලෝක දීලා. ගීත රචනය කරුණරත්න විශ්වේශකර මහරෑම උස්ලිය. හොඳයි. අපි කොහොමුණත් RC රෙකෝඩ් එකට අපි අහපුව ඉන්න සූදානම් වෙන්නේ ආචාර්ය වික්‍රත්නායකයන් ගායනා කරන ලද ගීතයක් ලිඳින් වතුර බීලා කියන ගීතය. හරි ලස්සන ආදර්ශයක් අරගෙන එනවා සිරිල්ලේ සීල විමලයන්ගේ පද රචනය ඇතුළේ ආචාර්ය වික්‍රත්නායකයන්ගේ මුල් ගැයුම. අපි මේ වැඩසටහනට උදාහරණ කොට ගායන අවස්ථාව. නිදට ගංගසාල වතුර බොහ කරයි මිනිසා වතුර බොර කරයි මිනිසා ගඟට නාවයි ගහි වැලේ තීලා යාවි හැදී පසුව පිළිල වීලා සාරේ යති කාල බීල නිදලා කාලේ ගෙවයි කාපු තැනද වනසා මිනිසා දුවයි ලිඳෙන් වතුර බීලා එයින් වතුර නාල ලිඳට ගල් ගසාල වතුර බොර කරයි මිනිසා වතුර බොර කරයි මිනිසා ගඟට ආවයි බාලා නැගීලා බලයි ඒට පහරදීලා කඩලා දමයි අතීතී නසාල දිනුවා සිතයි තිබුතනද නැති පරාදී වැටි ලිඳින් වතුර බීලා එයින් වතුර නාල ලිඳට ගල් ගසාලා වතුර බොර කරයි මිනිසා වතුර බොර කරයි මිනිසා ගඟට ආවයි ගහේ වැලේ තීලා යාවි හැදී පසුව පිළිල වීලා සාරේ යති කාල බීල නිදලා කාලේ ගෙවයි කාපු තැනද වනසා මිනිසා දුවයි නිඳින් වතුර බීලා එයින් වතුර නාල ලිඳට ගල් ගසාලා වතුර බොර කරයි මිනිසා වතුර බොර කරයි මිනිසා ගඟට ආවයි චන්ද්‍රසේනයන්ගේ වටිනාකම් පිළිබඳ අපි කතා කරමින් සිටින්. අපි යුගයේ මහා පෞරුෂයක් යුතු ගායන ශිල්පියෙක් විදිහට HR ජෝතිපාල හඳුනාගන්න ලබන. නමුත් ජෝතිව මුල්වරට සිනමාවකට සම්බන්ධ කළ යුතුයි කියන තැන සිටින්නේ චන්ද්‍රසේන මාස්ටර්. විමල වීර මාස්ටර් ගාවට ගිහිල්ලා එතනදී ඒක සින්දුව රෙකෝඩ් වෙන්නේ නැතුව අයින් වෙනවා පොඩි පුතා චිත්‍රපටයට. මම හිතන්නේ ඊළඟට තමයි ඔය අවස්ථාව සිද්ධ වෙන්නේ මතභේදයේ චිත්‍රපටියට 53 ඔය කොහමරි කොයි එකද පළවෙනි දෙවෙනි එක කෙනක මම දන්නේ නැහැ හරියටම මුල් වතාවට තාත්තා ළඟට තමයි එහෙමද හරි එහෙමනම් මතභේදයේ තමයි ඉඳලා තියෙන්නේ ඔව් ඊට පස්සේ නෑ විමල වීර මාස්ටර්ගෙත් හම්බ වෙන්නේ නෑ තුන්වෙනි අවස්ථාව තමයි ශිල්පී අබිරත් මහත්තයා aran යන්නේ සුරතලී චිත්‍රපටියට
අර පොඩි පුතා එකේ සින්දු රෙකෝඩ් එක පොඩි සමාන දෙවෙනික පොඩි පුතා වෙන්න ඕනේ මොකද සින්දු රෙකෝඩ් කරලා ඉවරලා චිත්‍රපටයේ බලන්නට යනකොට චිත්‍රපටයේ තිබිලා නැත්තේ පොඩි පුතා එකේ. එතකොට ඊට කලින් තමයි මේ ඔය પાස්පෝට් එකේ ඔව් ඉන්දියාවට යන්න හම් වෙන්නේ නැත්තේ. ගමන් බලපත්‍රය නැති නිසා ජෝතිට යන්න හම් වෙන්නේ නැහැ. නමුත් අනිත් කණ්ඩායම යනවා. ඒ ගේම් පස්සේ එච්.ආර්. ජෝතිපාල අත්අකුරින් ලිපියක් ලියනවා 54 දෙවෙනි මාසේ 11 වෙනිදා ආර්.ඒ. චන්ද්‍රසේන මහත්මයාට. මම හිතන ජෝතිගේ අත්අකුරෙන් මේ ලිපියක් තිබෙන සුරකිව තිබෙන අවස්ථාවක් බොහොම කලාතුරකින් මම මේ දැක්කේ සිංහල භාෂාවෙන් ලියවිලා තිබෙනවා මේ පැන්සලින් පැන්සල් තුලකින් ලියලා තියෙන්නේ. මේක හරි අනුවේදනීයයි. මට හිතෙනවා මේ වැඩසටහනේ කොතනක හරි මේක කිව යුතුයි කියලා. මෙන්න මෙහෙමයි ලියුම සඳහන් වෙලා තිබෙන්නේ. මා ආදර හිතවත් චන්ද්‍රසේන අයියා වෙත ලියමි. අයියේ ඔබේ ලිපියක් අයියේ ඔබට ලිපියක් එවන්ට බැරිවීම ගැන කනගාටු වෙමි. චන්ද්‍රසේන අයියේ ඔයා ගියාට පසු මට නම් හරිම කනගාටු වුනිමි. ඔයා ඉන්නව නම් කොහොම හරි සුමානයකට රුපියල් 10ක්වත් හොයාගන්න පුළුවන් වුනිමි. ඔයා ගියේ එක සිංහල ජාතිය පත්‍රයේ තිබුණේ නම් දැන් මම හැමතිස්සෙම ගෙදර තමයි ඉන්නේ. චන්ද්‍රසේන අයියේ මේ ගමන මටත් යන්න ලැබුණා නම් කොච්චර හොඳද. මම බලාපොරොත්තු වෙනවා එනපාර මට යන්න ලැබේවි කියලා. කෝරස් එකක් කියන්න හරි තියෙනවා නම් මම එන්නම්. මම මේ ලිපිය ලියන්න යෙදුනේ අයිස්ක්‍රීම් කම්පැනියේදී. මේ ආදි වශයෙන් ඔහු මේ ලියුම ලියාගෙන යනවා චන්ද්‍රසේන මාස්ටර් මතක් කරගෙන. එහෙම ලියලා අවසන් තැනකදී ඔහු සඳහන් කරනවා අපේ කොන්සර්ට් එකක් මාර්තු මාසේ තියන්න අදහස් කරනවා. මම එන ජාතියේ ඔබ වගේ අයියා කෙනෙක් ලැබෙන්න බලාපොරොත්තු වෙනවා. මම පතාගෙන ඉන්නවා. අයියා මගේ අකුරු කැත වුණාට තරහ වෙන්න එපා. ඒකේ තව තැනක සඳහන් වෙලා කියනවා අයියේ දැන් ලන්ත්‍ර මාත් එක්ක කතා කරන්නෙත් නැහැ කියලා. ඔබට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ලැබේවා උත්තර බලාපොරොත්තු වෙමි. මීට මල්ලී සහ ගෝලයෙක් වන එච්.ආර්. ජෝතිපාල. ටිකක් අපහැදිලි අකුරු කියවන්න සමහර තැන් පොඳ වෙලා ඒ නිසා අතරින් පතර මා කියුවේ. මේ ජෝතිගේ හැබැයි අත්අකුරු. කොහෙන්ද මේ? අම්මා තියාගෙන හිටියා. අම්මා පරිස්සම් කරලා තිබුණා මේ. අම්මා ලැමිනේට් කරා. මොකද ඒක දිරාපත් වෙනවා ඒක නිසා. දැන් RAC රෙකෝඩ් වලට නිහල් අයියා නිර්මාණය වෙච්ච හැම ගීතයකම මම දැක්ක එක කාරණාවක් තමයි මෙතන මේ වාදනය වෙනකොට මේ වගේ මේ මේ පෙරදිග සංගීතයට වැඩිය බටහිර සංගීතය තමයි මිශ්‍ර කරලා තිබුණේ. ඔව්. උගත දුරට. ඒ කියන්නේ මම කිව්වේ ඉස්සෙල්ලා මාස මේ ආපහු මේ අරගෙන ආදර්ශ මේකෙන් ආදර්ශලා නෙමෙයි ආ ඒ ගත්ත ආදර්ශ ඔක්කොම එකවුවලා තියාගෙන ඉඳලා යා යාගේ නිර්මාණ යාගේ ස්වය නිර්මාණ යා රටට දෙන්න අන්තිම දක්ෂතාවයක් යාගේ ඇඟ ඇතුලේ තිබුණා. ඉතින් ඒක නිසා තමයි අර ඒර්නස් මුලින් කිව්වා වගේ අර ගිටාර් මම දන්නවා වතන්දරේ අපි හිටපු වින්දා මේ 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 ගහගෙන ඇවිල්ලා ඒර්නස් බලන් ඉන්නවා. ආයි ළමයෝ ගාලා මෙහෙම මෙහෙම අනිත් පැත්තට ගහගෙන ගියා. ඒක කරන්න පුළුවන් වැඩ නෙමෙයි. අන්න ඒ වගේ දක්ෂතාවයක් තියෙන පුද්ගලයෙක් නිසා කොයි කාලෙටත් ඔබින. ඒ කියන්නේ අනාගතේ බලලා හදපු සින්දු මේවා. එතකොට අර මම අහලා තියෙන තව කතාවක් මේ ලංකාවේ නෞෂාට් කියලා හඳුන්වලා දුන්නා කියලා. ඒර්නස් අයියා ගැන සඳහන් කරන්න ඕනේ. මම සිංහල පොඩ්ඩක් ඒ කියන්නේ ඒක කියන්න මූලික හේතුව මොහමඩ් රාෆි ලංකාවට ආපු වෙලාවේ මොහමඩ් රාෆි තමයි කිව්වේ ලංකාවේ නෞෂාඩ් 53 53 මම ලංකාවේ නෞෂාඩ් ඇඩි නම් කරන්න පුළුවන් මෙයාව කියලා. ඉතින් ඒක ඇත්ත. ඒ කාලෙත් අර සංගීත සම්දර්ශන ඔක්කොම වත්තනේ තාම ඒ කාලේ වැඩිය කීබෝඩ් අරම ගහන්නේ නැහැ. මාස්ටර් ඇවිල්ලා රෙකෝඩින් එක ඇද්දාම එහා පැත්තේ ගෙදර ඉන්න එකත් ඇදිලා එනවා. සංගීත මාස්ටර් කාණ්ඩ තුන මේ තියෙන්නේ ඇත්තටම මේ 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 පිළිබඳ බටහිර ප්‍රස්තාර අඩංගු වෙලා තිබෙන කෘතියක් ඒ යුගයේ. විශේෂයෙන්ම මේ සංගීත ප්‍රස්තාර පෙරදිග සංගීත ප්‍රස්තාර සහ බටහිර සංගීත ප්‍රස්තාර ඉතාම පැහැදිලි ලෙස සටහන් තබලා තිබෙනවා මේ ඔබේ මම සහ පියා. ඔය සංගීත ගැන කතා කරනකොට මේ සුරේ ඔය තාත්තගේ දුව තමයි මේ තිලංගනිත් තාත්තගේ දුව තමයි. එහෙමනේ මං කියන්නේ සංගීත පැත්තට එනකොට දර්ශනී ඇවිල්ලා තාත්තම තමයි දර්ශනී ගත් දෙකත් ඔය වගේම තමයි කීබෝඩ් එකට වාඩි වෙච්චම ඉතින් අපි දැකලා තියෙනවා දර්ශනී වැඩි එලිටෙන් නැහැ ඉතින් ක්ලාස් කරනවා රම කරනවා මිසක් නැත්නම් ඉතින් තාත්තගේ දීපුවත් දෙක දුවට පිහිටුවේ මෙයාගෙන් තමයි. තිලංගණීදී සින්දු කියනවා තව තිලංගණීක තියනවනේ මේ මොනවද කේන්ද්‍ර ශාස්ත්‍ර ප්‍රශ්න. ඔව්. ඒව තමයි යා කරන්න හුඟක් දුරට. මේ 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 දැක්වෙන්නේ ඇත්තට බටහිර ප්‍රස්තාර. ඔය අම්මගේ අත්අකුරු. අම්මගේ අත්අකුරු. දෙදෙනා එක්ව කරනවා. ඔය කියන්නේ 1963 ඔයක ලිපු එක. බලන්න ඔගේ සාලේ කේම හැන්දේ ඉන්නවද කියලා.
ඒ තරම් ලස්සනම නිර්මාණ කරලා තියෙනවා නේද? ආ මේ ලස්සන මලකට ගීතේ මුල් පිටපත කියලා තමයි සඳහන් වෙලා තිබෙන්නේ. තව එක දෙයක් තියෙනවා ඔබට පෙන්නන්න මේ රේඩියෝ සිලෝන් එකේ මුල්ම සටහනක්. මේ 1951 රතනජංක පරීක්ෂණේ 49 රතනජංක පරීක්ෂණේ සහතිකය මේ සහතිකයේ විශේෂයි. ඔව්. ඔබ කියන්නේ වැඩිම ලකුණක් හිමි කරගත්තේ තාත්තා. ඒ රතනජංක පරීතුමා ඇවිල්ලා කරපු වර්ගීකරණේ වැඩිම ලකුණ හිමි වුණා තාත්තට. දෙවිදියට තමයි අමරදේව මහත්මයාට හම්බ වුණේ. ඔය 1949. 1949. ඔගෙන් වා හිතාගන්න සුවයිද? මේ සහතිකේවත් කාටවත් නැහැ. මෙයාගේ අම්මා මොන තරම් ඒ චන්ද්‍රසේන මාස්ටර්ට ලැබියාවක් ආදරයක් එයාගේ තියෙන දේවල් එකතු කරලා මාස්ටර්ට ඕවා එකතු කරන්න වැඩක් නැහැ. අපි දන්නවනේ මාස්ටර් ගැන. ආතර අවශ්‍යතාවය. ඔව් අම්මා තමයි ඒ ශ්‍රියාණි චන්ද්‍රසේන කියන තමයි ආරේ චන්ද්‍රසේන කියන නම හදන්න මුල් වෙච්ච නම ඔය දැන් ඕකෙම ඔප්පු වෙනවනේ ඕවයි මුප්පු. දැන් එතකොට 49 වෙනකොට රාගාශ්‍රිත සංගීතය හිසේ තියාගෙන නොහිටපු සංගීතවේදියෙක් විදියට ආරේ චන්ද්‍රසේනයන් මේ පර්යේෂණයේ ඉහළම ලකුණු ලබා ගන්නවා කියන කාරණාව මම හිතන විශේෂයෙන් අපි සාකච්ඡාවට බඳුන් කරේ. ඇත්තටම ඉන්දියාවේ ගිහිල්ලා එයා විචාරද කරපු කෙනෙක් නෙමෙයි. එයාගේ තාත්තගෙන් සීයාගෙන් ලැබිච්ච දැනුමත් ඒක හොඳට එයා පොලිෂ් කරගෙන තමයි මෙතෙන්ට ආවේ. ඒක පාරම්පරික ඥානයක්. ඒක පාරම්පරික ඥානයක්. අනිත් එයාගේ පාරම්පරික ඥාන ගැන සුරවීර හරිම ලස්සන දෙයක් කියන්නේ. විශේෂයෙන් කියන්න ඕන දැන් ගීතයක් නිර්මාණය කරපුවාම එයා ගීතයක් හදපුවාම ඒ ගීතේ කාට හරි ළඟින් ඉන්න කෙනෙකුට අපිට උනත් කමක් නැහැ කියලා මේක කීපන් කියලා කියනවා. කියලා ඉතින් බලලා මේ ගීතේ ගැළපෙන්නේ මේක යන් අහවලාට තමයි කියන එක හරියට සිලෙක්ට් කරන්න පුළුවන් පුද්ගලයා. ඒක වෙන කාටවත් මම දැකලා නැහැ. එහෙම ගැළපුණා ඕන කෙනෙකුට ඕන සින්දුවක් හදලා දෙන්න පුළුවන්. මේක නෑ මේක යාට හරියන්නේ නැහැ මෙයාට මේක හරියන්නේ කියලා හරියටම පුද්ගලයාට සින්දුව දෙන එකම සංගීතඥයා හැටියට නම් කරන්න පුළුවන්. ආර්.සී. රෙකෝඩ් එකේ අපි අහපු සින්දුවක් තමයි දර්ශිනි චන්ද්‍රසේනත් තිලංගිනි චන්ද්‍රසේනත් ගායනා කරපු මල්කිනිත්ත වාගේ පුංචි නංගි ලස්සනයි කියන කතන්දරේ. අපි දැන් ඒක ගයන්න අවස්ථාව එකතු කරගමු. අමර කුමාරරත්න තමයි ගීතය රචනා කළේ. හරි මනස නැයි මල් කිත්ත
හැම ගීතයකම තිබෙන එකක් පරයා නැගෙන මොකක්ද මියුරු රසයක් අපි විඳිමින් සැනහිමින් සිටින්නේ. විශේෂයෙන්ම ඒ යුගයේ ආර්ය චන්ද්‍රසේනයන් ප්‍රසිද්ධ වෙන්නේ මේ සංගීත නිර්මාණයට පමණක් නෙමෙයි ප්‍රාසංගිකරණයේ අලුත් අවස්ථා ලබා දෙන්න හරි ප්‍රමුඛයි. ඒ කාලේ ප්‍රසංගවල ආර්ය චන්ද්‍රසේන වාද්‍ය වෘන්දේ වාදනය කරනවා කිව්වොත් මොකද්ද තියෙන පිළිගැනීම? කොහොමද වෙනසයි මේ ගැන අපි කතා කරන්නේ? ඇත්තමයි ඉතින් ලොකු ඔකෙස්ට්‍රා එකක් සෙල්ලම් කරනවා. ලොකු ඔකෙස්ට්‍රා එකක් සෙල්ලම් කරනවා. පංචාංගනී. එතකොට පංචාංගනී, චතුරංගනී, ලලිතාංග මේ ආදී වශයෙන් ප්‍රසංග ගණනාවක් ආර්ය චන්ද්‍රසේන කලායතනයේ මගින් පවත්වලා තිබෙනවා. ටිකට් එකක් රුපියල් රුපියලයි හැටියට තමයි සඳහන් වෙන්නේ. මේක මේ ශිල්පීන් පිළිබඳ ලයිස්තුවේ සටහන් වෙලා තිබෙනවා. ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් වන මොහිදීන් බෙක්, ජෝතිපාල මිල්ටන්, රාණි පෙරේරා, අයිරින් සිල්වා, ඩබ්ලිව් ප්‍රේමරත්න, ලතා දිසානායක, රෝහිණි ගුණසේකර ආදීන් ඉදිරිපත් කරන නවතම ගී, බයිලා චක්‍රවර්ති, එම් එස් ප්‍රනාන්දුගේ රසවත් බයිලා, කරුණාරත්න අබේසේකර ඉදිරිපත් කරයි. මේබල් බ්ලයිත්, එල් එම් පෙරේරා, එනස්ලි ඩයිස්, චිත්‍රාද සිල්වා ආදීන්ගේ අලුත්ම විකට ජවනිකා. එකම වේදිකාවක් මත සියලුම දේවල්. එකම වේදිකාවක් මත නැටුම්, ගැයුම්, වැයුම්, විකට ජවනිකා සියලුම දේ. සියලුම දේ. දැන් මේ 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 හැකියාව කරන්න ඒ යුගයේ හිටපු තව ඒ වගේ සමකාලීන කවුද? ඒ සමකාලීන ඔක්කොම ඔතනනේ. ඔක්කොම එතනින්. ඔක්කොම එතන කියන්නේ එයාගේ ඔකෙස්ට්‍රා එක. වාදක මණ්ඩලය ගත්තාම එතනින් තමයි ඔක්කොම ලම් බිහි වෙන්නේ. ඒජේ කරීම්. රොක්සාමි. වයලින්. වයලින්. තවිනා වයින් ගන්න කටිය ගඬුලි පරණාය. රංජිත් බෝබඩ. රංජිත් බෝබඩ. රංජිත් බෝබඩ ස්පෙෂල් තබ්ලිස්. ඒ හැමදාම ගෙදර. හැමදාම. රංජිත් බෝබඩත් එක්ක බැඳිච්ච කතා හැම හරියට තියෙනව නේද? ඉන්නෝ කියන්න. රංජිත් බෝබඩ. එතකොට රංජිත් පෙරේරා. සැන්ලි බීරිස්. සැක්සෆෝන් වාදක. එතකොට ආතර අයියා. ආතර අයියා. වික්‍රත් නායක. සෝම්පාල සෝම්පාල පස්සේ හොඳේ වික්ට ඉස්සල්ල හිටියේ සෝම්පාල පහුවෙලාවේ. ඔය විදිහට ගණන් හදන්න ගියොත් එමේ ලංකාව හිටපු ඔක්කොම වගේ ගාලා දෙනවා. මොහොමඩ් සාලිත් සමහර ගාලා වලට එනවා. එතකොට රෝෂනයිඩ්ස් කවුද? විමල් ජේ ශ්‍රියාරත්න. ඔව් ජස්ටින් පෙරරා. මේ රෝෂනයිඩ් මේගොල්ලන්ගේ තාත්තා කාගේද? ඉතින් ඔය වගේ ඔක්කොම දැන් ඔයා අහපු ප්‍රශ්නේ කවුද මේ ප්‍රවීණයෝ කියලා කියන්න බෑ. මොකද ප්‍රවීණ ටික ඔක්කොම ඔතන ඉන්නවා. එතකොට කරුණාරත්න බේසේකර තමයි කරුණාරත්න බේසේකරයි. එයා පුරුදු කරලා ගත්ත එක්කෙනා තමයි. තාත්තා පුරුදු කරලා ගත්ත එක්කෙනා තමයි. ධර්මසිරි ගමගේ. ඔව්. ඒ අනිත් තව නිවේදකයා. ඉස්සෙල්ලම මාව ඉගෙන ගන්න. සිරිල් කවුද? සිරිල් රාජපක්ෂ. ලේක් ක්ලබ් යනකොට ඕගොල්ලෝ තමයි අපිත් එක්ක යන්නේ. දැන් දැන් කොළඹ විහාර මාදේවි උද්‍යානය වගේ නුවර ලේක් ක්ලබ් එක. ඔව් නුවර ලේක් ක්ලබ් එක ඇවිල්ලා ගුවන්විදුලි හා සමානයි. ලේ ක්ලබ් ගියයි ගුවත් එහෙම සින්දු කියන්න ඒ ගායකයා ගුවන්විදුලියේ මේ ඒ ශ්‍රේණි ගායකෙක් වගේ කාලේ. ඒ ආධුනික තරගයක් තියෙනවා හැම මාසෙකම. ඔව්. ඒකේ එකෙනේ තෝරගන්න. ඒකේ தත්ති. දැන් වික්‍රත්නායක මහත්මයාම හම්බෙන්නේ ලේ ක්ලබ් එකේදී. ඔව් නෑ. ඔව් එයා හම්බෙන්නේ ලේ ක්ලබ් එකේදී. මුල මුල. මාව එතෙන්ට චන්දසේන මාසිකාවට එක්කන් ගියේ ඒජේ කරීම් කියන සංගීතඥයා. එතකොට එයා ඔකෙස්ට්‍රා එකේ හිටියේ තාත්තා. එයා ඔකෙස්ට්‍රා එකේ මාව එයාගෙන් අහු වුණා සංගීත මේ සින්දු කියන තැනකදී එතෙන්දි මාව අරගෙන ගියා. කෙලින්ම එයා එන්න මල්ලි. ඊට පස්සේ එයා හැමදාම තාත්තා ගාව තමයි හිටියේ. ඔව් මම සින්දු කියන්නේ ඉස්සෙල්ලා නිහල්ට කෙලින් හිට ගන්න තමයි ඉගෙනුවේ. ඔව්. ඇයි දඟලනවානේ. කියලා ඒ කතා කියන්නේ බලන්න. නෑ ඒව තමයි ඉතින්. කියලා දෙන්න. අස්සගේ දිනවා. එහෙම තමයි එයා හරියට මිනිහව ජජ් කරලා තමයි. මෙයා සින්දු කියනකොට තාත්තත් නටනවා. ඔව්. ඔයා වාගේ නටනවා. තාත්තත් නටනවා. එයාත් නටනවා. අවේ තාතර ඕන විදිහට නේද දවසක් වර්නස් කිව්ව කතාවයි කතාවක් මම කියන්නේ ඒක දවසක් මේ මම නම් කියන්නේ නැහැ මොකද ඉමිසු ඉන්නවා තාම ජීවිතේ අතර මේ පොඩි සංගීතයක් අපි පටිගත කරන වෙලාවක සරසවි ස්ටුඩියෝ එකේ කැළණියේ ඉතින් ගානකම තබ්ලා ගහන එක්කෙනා මේ සුරවීර වැඩි පාරක් ගැහුවා ලස්සනයි ඒක සින්දුව මැදට ආපුවම ඒක නිකන් බ්‍රේක් එකක් හරි ලස්සනයි නැත්තුවම ගල්ල වදේ ගැහුවේ කියලා හෙව්වා. ඇස්සේ නැහැ මස්සේ දෙන ලස්සනයි නේම ගහපමුකෝ ලස්සනයි. උඹට ගෙවන්නේ 60යි. 60ට ගහපන් 65ක ගහන්න එපා. මේ වගේ තමයි මාසේ ඇටි. හැබැයි මේ තව එකක් තියෙනවා උසුලගේ විශේෂයෙන් කියනවා හර්ගෙට කේන්ති යනවා. කේන්ති යනවා. තත්පරයයි කේන්ති නේනවා.
ඒ වගේ මුණු වෙන හිතක් තියෙනවා. ඔව් මුණු වෙනවා කියන්නේ කිරෝල්ඩම වෙනවා. ආමුදුර කෙනෙක් ආවත් ගෙදරට පින්න පාද්දි පාත්‍රය දිලා නැවට් එකක් ගේන්න කියලා කඩේ හරිනවා. ඒකම කියන්නවා හිතේ. හරි. අපි මේ ගීතයට යොමු වෙමු. ඈනීල වරල පීලා කරුණා රත්න අබේසේකරයන් රචනා කරපු ගීතය කාර්ය චන්ද්‍රසේනයන්ගේ සංගීතය ධනපාල උඩවත්ත තමයි මුල් RC රෙකෝඩ් එකට මේ ගීතය ගායනා කළ ජනප්‍රියත්වයට පත් වුණේ. අද පේශල සූදාන ගීතය ගායනා කරන්න. වරල පීරලා ඇ යන ගමන හැඩ වෙලා ගම්මානේ මිහිරියාව ගමම එලි කළා උන් සඳ රැස් කැලුම් හෙලා ඇතුර දෙවුලියක් වෙලා කුසුම් නටයි පවන් සලසලා සුරංගනාවි තුපෙම්බරාවි ගම්බද විලාසිතාවි සුරංගනාවි පෙම්බරාවි ගම්බද විලාසිතාවි වසන්ත සමය ලක් වෙලා කුකිල නදින් මත් වෙලා සිසිල් සුළං යවි පා වෙලා දඟ පුළු ලුකුල සලසලා මය මග යන්නේ හිනහිලා එල්නිත් යුග මහතපත් වෙලා සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවි මල් කුමාරියේ ගම එලි කල මනාලියේ ඕබ දුටු මගේ හද පිනා ගියේ සුර ලෝකේ සුරංගනාවියේ මගේ හද දිනු දයාවියේ සිර දෙව් දුව ඔබ ප්‍රියාවියේ සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවි හැඩ වැඩ ගමන ලලිත වේ ඔබ මුළු ගමට මැණික වේ සිනහමුවින් හදක් සැනසුවේ සාමය සතුට රැඳිලොවේ කුමරියේ ඔබ සිතේ මැවේ නොබලා හදවත දුකින් තැබේ ඇනිල වරල පීරලා ඇ යන ගමන හැඩ වෙලා ගම්මානේ මිහිරියාව ගමම එලි කළා පුන්සඳ රැස් කැලුම් පෙලා ඇසුර දෙවුලියක් වෙලා සුසුම් නටයි පවන් සලසලා සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවි මට අවස්ථාව ලබා දෙන්න මේ ආර්ය චන්නසේන මාස්ටර් පිළිබඳ සටහන් කිරීමේදී මේ රෙකෝඩ්ස් ලේබල් පිළිබඳ සටහනක් එකතු කරන්න මේ තිබෙන්නේ ඔහු නිර්මාණය කරන ලද රෙකෝඩ්ස් වල මුල් කවර මේක RAC රෙකෝඩ් එක කවරයක් මේ දැන් ඔබ මොහොතකට කලින් රසවිඳි සුරංගනාවී ගීතය අඩංගු වෙලා තිබුණු රෙකෝඩ් එකේ කවරේ මේක පිටිපස්සේ සඳහන් වෙලා තිබෙනවා ගීපද රචකයින්ගේ ඡායාරූප සමග කරුණාරත් අබේසේකර සිරිල්ලේ සීලවෙමලයන්ගේ ඡායාරූප සමග සියලු විස්තර මේ තැටියට අඩංගු වෙලා තිබෙනවා ඒ වගේම මේ අර මුල් තැටියේ කවරය මේ දක්න ලැබෙන්නේ
සියලුම වාදක මණ්ඩලයේ මේ කවරේ ඉන්නෝ. එහෙම මුල් තැනක් මං හිතන්නේ මුල් යුගයේ මෙහෙම ලැබුණ නැහැ හැම තැටියකටම. වාදක මණ්ඩලයට මේ වගේ තැනක් ලැබුණ නැහැ. මෙහි මේ සිටගෙන සිටින්න කෝට් එකක් දාගෙන වික්ටර් රත්නායක මහත්මයා ඇතුළු අනිකුත් කලාකරුවන් එහා පැත්තේ ගියා. නිහාලෙන්සන් මහත්මා මේ හැමෝම එකතු වෙලා සිටිනවා. තමා සතු සියලු දේ වැය කරලා තැටි සමාගමක් පිහිටවූ ප්‍රථම සිංහල කලාකරුවා කියලා ඔහු පිළිබඳ ලේබලයක් තියෙනවා අරුණ ගුණරත්න මහත්මයා. මම හිතනවා මේ කැපකිරීම ගැන ඔහුට තිබ්බ අර උණ ගැන අපි සටහනක් එකතු කළේ. ඔහම දැන් ලංකාවේ දැන් ගීතේ සාමාන්‍ය ජනතාව අතරට යන ගුවන් විදුලිය වුණාට මේ තැටිය එකතු කළේ කාගිල් සමාගම HMV එක ඊට පස්සේ පොරොලිස් ප්‍රනන්දු සමාගම මේ කොලොම්බියා රෙකෝඩ්ස් වලට මේ වගේ තිබුණාට අර එහෙම නැත්නම් චිත්‍රාගාරවලින් නිකුත් කරපු වෙළඳ තැටි අරුණාම ගීත තැටි වලට එහෙම ඉදිරිපත් වෙච්ච අය නෑ. මේ විශේෂයෙන් මං හිතන්නේ 60 දශකයේ පස්සේ තමයි තරංගා වගේ ලේබල් එන්නේ, සූර්ය ලේබල් එක එන්නේ, ෆිලිප්ස් ලේබල් එක එන්නේ පස්සේ. නමුත් තනියම තිබිච්ච එක. හැබැයි ඒක බොහොම ටිකයි. ඒ මම හිතන්නේ විශාල තොගයක් ආවේ නෑ. හැබැයි ඒ තොගේ අපිට හැමදාම මතකින්න ගීත තොගයක් තිබුණා. මම හිතන්නේ අර මේ මේ නිර්මාණ කරන්න බැරි වෙච්ච නැත්නම් එයාට ස්වාධීනව කරන්න බැරි වෙච්ච දේ අතදි ගැරලා කරපු අවස්ථාට කියන්නේ වෙළඳ තැටිය. මොකද මට වෙලාවකට හිතනවා ඇයි කියලා. දැන් අර චිත්‍රපට ගීත අඩුනේ කියන එක ගැන මට තව එක ප්‍රශ්නයක් තමයි. මම දන්නේ ඒකට මම කැමති පවුලෙන් ගැන දැනගන්න. දැන් දස්කොන් නාට්‍ය උපාධි වනසිංහ මහත්තයා කරනකොට වේදිකාවේ නිර්මාණය කරලා තියෙන්නේ චන්ද්‍රසේන මාස්ටර්. හැබැයි චිත්‍රපටය හදනකොට එතුමන් නෙවෙයි ෂෙල්ටන් ප්‍රේමරත් මහත්මයා තමයි සංගීතය කරලා තියෙන්නේ. දැන් ඒ වගේ අවස්ථා කීපයක්ම තිබෙනවා මේ චිත්‍රපට පසුබිම් සංගීතයේදීත් චන්ද්‍රසේන මාස්ටර්ගේ. දැක්ක එකක් මම කියන්නේ මට මතක ගත්තා දස්කොන් එකේ ඇයි නාට්‍ය කරලා ඊට පස්සේ ඒගෙම චිත්‍රපටිය හම්බෙන්නේ නැත්තේ කියලා. ගීත වෙනස් වුණාද කියන්නේ? චිත්‍රපටිය හම්බ වුණා. අර ඒ තාත්තා අර පසුබෑමකට ලක් වුණා නැති. සම්මාන පසුපස යන්නේ නැහැ කියන මතය තිබුණේ. ඒ නිසා එයා චිත්‍රපටි ගැන එතනින් අතහැරලා එයාගේ ස්වාධීන නිෂ්පාදනයක් තමයි තැටි වලට. මම හිතන්නේ ඒක තමයි අර නිෂ්පාදකයෙකුට කියන්නේ සංගීත අධ්‍යක්ෂකවරයෙකුට තමන්ගේ නිර්මාණ එළි දකින්න වෙන ක්‍රමවේදයක් හදාගත්ත. ගුවන් විදුලියට තහංචි වැටෙනවා වරින් වර. දිගටම එයාගේ නිෂ්පාදනයන් කරගෙන ගියා. 72 විතර වෙනකම්. කිසිම අවස්ථාවක මේ උපක්‍රමශීලීව වැජමෙන්න උත්සාහ කරපු නැති චරිතයක් තමයි ආර්.ඒ. චන්ද්‍රසේනයන් කියන්නේ. අපි මේ දැකලා හොයාගෙන තියෙන මේ හැම තොරතුරක් පිටුපස්සෙම තියෙන්නේ හිස් අතින් ගෙදරාපු අවස්ථා එමටයි කියන සටහන තියෙන හුඟක් නිර්මාණ වලට සහභාගී වෙලා. ඒ වගේම මට ඔබතුමිය මේකට සාක්ෂි දරන්න ඔබතුමියගේ මරදාන ගෙදරට ඇතුල් වෙනකොට ඇතුලේ ඉහළ සයනෙට උඩින් ගහලා තිබුණලු වාක්‍යයක්. මම මේ වාක්‍යයේ කෝට්ස් කරගෙන ආවද මේ වැඩසටහනට කියන්න. හඳුනාගත් දිනේ පෑ ගතිගුණ පසුව නොදක්වන පුද්ගලයා ලොවටම පිළිලේක කියලා ලොකුවට ගෙදර ගහලා තිබ්බලු බිත්ති. ඔහුගේ ඇතුළට ආවයින් පස්සේ කෙලින්ම ස්තූපයේදී ගහලා තියෙන්නේ හඳුනාගත් දිනේ පෑ ගතිගුණ. ඔය මං කියන්න හඳුනාගත් දිනේ පෑ ගතිගුණ පසුව නොදක්වන පුද්ගලයා ලොවටම පිළිලේකි කියලා ලියලා තියෙනවා. ඒක ෆ්‍රේම් කරලා අතින් ලියලා ලස්සනට ගාලා තියෙනවා. ඇත්තටම ඉතින් ඕන පුද්ගලයෙක්ම අරක පේනවා ඇස් මායිමට. ඊට පස්සේ මේ මනුස්සයට කතා කරන්න දෙයක් නැහැ. එහෙම උනේ මේ මේ අත්දැකීම දිගින් දිගටම වින්ද නිසාද නියල් අයියා? වෙන්න පුළුවන් 75 පස්සේ. ඇතුළේ වල ඉස්සෙල්ලම පේන්නේ ඕක. ඒ කියන්නේ ගේ ස්තූපයක් තියෙනවා. එයා රටටම මේ පාඩමක් කියන්නේ මං හිතන්නේ. ස්තූප ගෙට ඇතුල් වෙනකොටම පඩියෙන් නැග්ගාම ස්තූප තියෙන්නේ. ස්තූපෙන් පස්සේ ගේ සාලි කැලේ තියෙන්නේ. ඒ ස්තූප වල ඇතුල් වෙන ඕනම කෙනෙකුට හරියටම ඇහැට වැටෙන්නේ ඔය වාක්‍ය තමයි. ඔය කවි පද දෙක. හඳුනාගත් දිනේ පැය ගතගෙන පස්සේ මතක් කරගත්තා. හඳුනාගත්තුත් මොනවා කියලා දැක්ක හැටි ඉතින් හඳුනා ගන්නවා මෙයා කවුද කියලා. එයත් හඳුනා ගන්නවා අනෙක් කෙනත් හඳුනා ගන්නවා. එයාත් මට මට මේ 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 කතාවේ තව චුට්ටක් දිගුවක් යන්න දෙන්න. මොකද ඊළඟ ගීතයට අපි සෙව්වන් දියකට ගීතේ සූදානම් කරන් තියෙන්නේ. චන්ද්‍රසේන සංගීතායතනය පවත්වාගෙන ගිය බිම ගේ 1986 ටව හෝල් රඟහල පතනම වෙත බාර දුන්නා. ඒ මත සරසවිපාය හැදුවා. ඒ කාලේ රුපියල් 100,000 ප්‍රදානයක් මෙයට ලැබුණා. ස්වල්ප කාලයකින් එය ලයිනල් එදිරිසිංහ කලා කේන්ද්‍රයේ වුණා. මේක උනේ කොහොමද? දැන් මොකක්ද ඔබේ නිවසට තිබෙන එතන තිබ්බ වපසරියට තිබෙන වටපිටාව සහ දැන් තියෙන අගෙයිම? ඇත්තටම තාත්තා නැතුණෙන් පස්සේ ජනාධිපතිතුමා ප්‍රේමදාස මහත්මයා ඇවිල්ලා අම්මගෙන් මේක කලාගාරයක් කරන්න ඉඩ දෙන්න කියලා දෙනවා. ඇත්තටම
අම්මා හිතලා තියෙනවා මේක ඉන් පස්සේ චන්ද්‍රසේන කියන නාමයේ එතනට දෙනවා කියලා මොකක් හරි මේ උත්තරය දීලා තියෙනවා. ඉතින් ඒක වුණ නැහැ. ඒක අන්තිමට ගියලා එන ලෙදසිංහ මහත්මයාගේ නම. ඒ වුණාට ඒ භූමිය ඒ ගත්තට ඒගොල්ලෝ මට පන්ති කරන්න අවස්ථාව ලබා දුන්නා. හැබැයි ඒකත් දැන් මේ වෙනකොට තාම ඒක වහලා තියෙන්නේ. ඒක දෙනවා කියලා කියනවා. ඉතින් අර අපි ඉපදිච්ච තැන අපේ සංගීත කටයුතු කරපු තැන ඉතින් ඒක බිහිවුණ තැන සාමි මේ සියලු කලාකරුවන් නිර්මාණය වෙච්ච තැන. එතනදී ඒ නමට තැනක් ලැබිලා නැහැ. ලැබුණ නැහැ. නමුත් අද මේ වැඩසටහන තුලදී මම දැකපු දේ තමයි දැන් අවුරුදු 38ක් වෙනා තාත්තා නැති වෙලා. නමුත් තාමත් ඒ අවුරුදු කිහිප සැරයක් මේ වගේ කට්ටිය එකතු වෙලා ඔහුගේ තිබිච්ච ගුණාංග කියනකොට ඒක ඇත්තටම මේ ඔබගේ සංස්ථාව ඇතුළු සියලු දෙනාටම අපි ස්තුති කරන්න ඕනේ. ඒ පවුලේ හැටියට කියන්නේ මෙහෙම තාත්ත කෙනෙක් අපිට හිටියද කියලා අපිටත් හිතන්න සලස්වනවා. ඔව්. ඒ කියන්නේ ඒ ගෞරවය මං හිතන්නේ සල්ලි වලින් මිල මුදල් වලින් කීයටවත් මේ මිල කරන්න පුළුවන් කියලා. සරසවිපාය ඇතුලේ මම දැකලා තියෙනවා ඡායාරූපයක් තියෙනවා බේබියාගේ. තාත්තගේ ඡායාරූපයක් තිබුණා. ඔව්. මේ වෙනකොට දැන් ඒක නැවත රිපෙයාර් කරනවා. ඉතින් ඒ ඡායාරූපේ නැවත තියයි කියලා මම හිතනවා. මම හිතනවා මේ වැඩසටහන උගක් බලධාරීන් නරඹනවා. චන්ද්‍රසේන සංගීත ආයතනයේ යම් තැනක් අනාගතයේ ලැබෙයි කියන විශ්වාසයත් අපි මේට එකතු කරගෙන ඔහු නිර්මාණය කරන ලද විශිෂ්ට ගණයේ ගීයක් වන පුන්සිරි සොයිසාගේ සෙව්වන්දියකට පෙම්බැන්දා ගීතය අපි දැන් රස විඳින්න සූදානම් වෙන්නේ. ආශ
රසවින්දා නටු අග කටු මත කටුක බව දැන හදවත පාරයි වේදනා සෙව්වන් දියට පෙම්බෙන්දා ආශා දහසක් රසවින්දා නටු අග කටු මත කටුක බව දැන හදවත පාරයි දැන් මේ හැම කතාවක් එක්කම තාක්ෂණයයි තාක්ෂණය එක්ක බැඳිච්ච මේ හැම ශිල්පීය ලක්ෂණත් එක්කම බොහොම හොඳින් අර ශිල්පීය ඥානය වගේම කන දියුණු කරපු ශිල්පියෙක් විදිහට අපිට මේ ආර්ය චන්ද්‍රසේනයන් හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. මොකද මේ වටේ යොදලා තිබෙන තනු ඒ වගේ තිබෙන සංකීර්ණතා මම හිතන්නේ ලේසියෙන් වාදකයෙකුට අර සොයිස මහත්මයා එහෙම මේවා ස්පර්ශ කරන්න අමාරුයි. හරි අමාරුයි පොඩ්ඩක් ඒ කියන්නේ ඒ කාලේ ඒ විදිහට හැදුවයි කියලා. දැන් අද දියුණු වෙලා ඇවිල්ලන්නේ දැන් අද තියෙන්නේ. ඒ කාලේ ඔය වගේ සමහරවිට මේජර් කියන සින්දුවක් මයින කරනවා මයිනේ කියලා කියන්නේ ඒ කාලේ යාගේ ඒ හැකියාව. ඒ කාලේ ඇත්තටම ඉතින් මේ වගේ සින්දුවක් පළවෙනි වතාවටනේ මේක එළියට දාන්නේ. එතකොට ඕක වාදනය කරන්න තියෙන අමාරුව ඔකෙස්ට්‍රා එකට. දැන් ඇහිලා ඇහිලා වාදනය කරනවා. පළවෙනි වතාව වාදනය කරපු ඒගොල්ලෝ කොච්චර අමාරු කින්ද කරේ. ඒ කාලේ ඉස්සර වීර මෙහෙමනේ දැන් අපි ස්ටුඩියෝ එකට ආපුවම සින්දු ඉවරනකම් කියනවා. ලක්ෂ වාරයක් කර කියනවා. ටේක් 1 සිස්ටම් එක යනදී ටේක් 1 සිස්ටම් යන්නේ. ඒක ඉස්සෙල්ලා ගෙදර හැම වෙලේම වාදකයෝ පොඩ්ඩක් වැරද්දුනොත් ආය එතනින් කපලා අලවන්න බෑ. බෑ බෑ. ආයි මුල ඉඳලා යන්න ඕනේ. ඒ විදිහට කරපු සින්දු තමයි මේවා. දැන් ගෙදර කවුරු දැන් කඩේ යන ගමන් කෑල්ලක් කියලා යනවා පණ්ඩත්තල අරන් එන ගමන් ඉතුරු කෑල්ල ගියාගෙන එනවා. එහෙමනේ දැන් සිස්ටම් මාසයක්ම පුරුදු කරන එක ගීතයක්. මාසයක් පුරුදු කරන ගියේ. ඔකෙස්ට්‍රා එකක් දාලා. ඔව්. ගෙදර කරලා. මොකද ටේක්ස් 10ක් විතර ගන්න වෙනව නැත්නම් අදන කෝල් ෂීට් එකට ගෙවන්න ඕනේනේ. ඒතර ඕගන් එකක් ගේන්නේ මේ පැයටේ ඒ කෝල් ෂීට් එකට තමයි රුපියල් 100ක් ගෙවලා විජේපාල හිටියාචි කියලා ඉන්නේ. එයාගෙන් තමයි ගන්නෙ. විශාකමල්ස. ඔයකින් තමයි ගන්නෙ. ඉතින් ඒකත් මේ තාත්තට විතරයි වාදනය කරන්නේ. වෙන කිසි කෙනෙකුට අල්ලන්න දෙන්නේ නැහැ. දැන් ඔබේ නිවසේ නිර්මාණය වෙලා තිබ්බ යම් විද්‍යාත්මක පරිසරයක් මේක පොඩි පරිශනාගාරයක් වගේ. ඒ විද්‍යාත්මක පරිසරය ඇතුලේ ස්ටුඩියෝ එකක් කිව්වනම් හරි. තනික ස්ටුඩියෝ එකක්. ස්ටුඩියෝ එකක්. ඒක ඇතුලේ මේ යන මුලිච්චි ගැලවෙනවා, රෙකෝඩ්ස් නිෂ්පාදනය වෙනවා, අලුත් මැෂින් දෙනවා. ආප්පුවක්. මෙම් බිත්තිය අර වෝල් කබඩ් ගහලා ඒකේ වයලින්, සිතාර්, ඩෝලක්, গিitar, ෆ්ලූට් මේවා උඩ ඉපදුනා කිව්වොත් හරි අපේ. මම අහලා තියෙනවා ගෙදර මේ සම්නිවේදන කටයුතු වලට පුංචි ස්පීකර් හයි කරලා තිබ්බා කියලා. මම කැමතියි විද්‍යාත්මක පරිසරය දැන් ඔබේ සහෝදරයා අයවැත්තෙන් ගාවක් ඉදිරියට ගිය චරිතයක්නේ. ඒක කොහොමද නිර්මාණය වුණේ? කොහොමද ඒ ඔබේ දරුවා මේ ඔබේ પરම්පරාවට ආවේ කියන කතාව ටිකක් අපිට කියනවා. ඒ කියන්නේ ඔබේ પરම්පරාවට يعني ඔබේ සහෝදරයන්ට තාක්ෂණික දෙනම දැන් ඔබේ සහෝදරයා ලලිත් චන්ද්‍රසේනෙම ගත්තොත් එහෙම ඔව් විශේෂයෙන්ම මම හිතන්නේ පරිගණක ඉංජිනේරුවේ පැත්තෙන් ගාවක් කියලා දැනගෙන. ඔව් නමුත් එයා සංගීතයට සම්බන්ධ වුණේ නෑ. එයාව මගේ මවට ඕන කරලා තිබුණා. මවට ඉවෙන් දැනුණා මේ අපි තෝරගත්ත කලාව මේ දිගට යන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. මොකද තාත්තට හැමතිස්සම අලුත් දෙයක් හදලා ඉදිරිපත් කිරීමේදී වෙච්ච ප්‍රශ්න නිසා අම්මට උණුණා මල්ලිව තනිකරම මේ ඉංජිනේරු අංශයෙන් එයාව ඉහළට මාරින්න. ඉතින් අම්මා ඇත්තට මේක කරා. තනි සංගීතයට යා සම්බන්ධ නූනෙත් මං හිතන්නේ ඒක නිසා. ඉස්කෝලේරලා ආපු ගමන් පොතපත තමයි පරිශලනය කරන්න පුළුවන්. වෙන කිසි දෙයක් බෑ. මේකේ මමගේ මෙතන ඉන්න අම්මගේ පින්තූරේ තියෙනවා සම්මානයක් අතේ දරාගෙන. ජනාධිපතිනිය අතින් සම්මානයක් ගන්නවා ඒ වෙලාවේ. මේ ඉන්නේ ශ්‍රියානි චන්ද්‍රසේන මහත්මිය. තාත්තා කරපු සේවයට පුරෝගාමී සම්මානයක් ලැබුණා. ඒක තාත්තා නැහැ. තාත්තා ගැන අගිය දැනුනේ සියලුම දෙනාට ජීවත් වෙලා ඉන්න වෙලාවේ නෙමෙයි. ඒ මරණයත් එක්ක මේක හරි පුදුමයි ගුණ ප්‍රසිද්ධිය. එතෙක් එක යටපත් වෙලා තිබුණා කවුරු ඒක කොහොම වුණාද කියන්න තාමත් අපිට පැහැදිලි නෑ. ඔය කලාශිල්පීන්ට වෙන දෙයක්ම නෙවෙයි. කලාශිල්පියෙක් හොඳට නමහදානේ ජනප්‍රිය වෙලා ජනතාව අතරට ගියාම එයා මරණයට පස්සේ තමයි විකුණන්න ගන්නේ.
අපි මේ කතාව ඉස්සරහට යන් අපිට ලැබිලා තියෙන සීමිත කාල සීමාවත් එක්ක කනුවණත් අබේසේකරයන් මේ ගීතය රචනා කරන්නේ ආර්ය චන්ද්‍රසේනයන් සංගීත නිර්මාණය කරලා ජී.එස්.පි. රාණි පෙරේරා ගායනා කරන ලද අර ලස්සන ගීතයක් තමයි ලස්සන මලකට ලංවි කියන ගීතය. අපි දැන් මේ ගීතය රස විඳිමු. ලස්සන මලකට ලංවි වන බඹරු
අපි මේ මාතෘකා කරලා තිබුණාට සුගඳයි මුවේ මල් පැණී කියලා මේ ගමනේ දුක් ගැහැට ජීවිතයේ විඳපු වේදනාවන් අනන්තයි අප්‍රමාණයි. ජීවිතේ මහා කැපකිරීම කරපු ශිල්පියෙක් විදිහට තමයි අපිට ආර්ය චන්ද්‍රසේනයන් හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. වයස අවුරුදු 12 දී නුවර ඉඳලා කොළඹ ආපු කතාන්දරයත් කොළඹ කාපු කට්ටත් සංගීත ශිෂ්ටයේ ස්ථාපිත වෙන්න ඔහු ගත කරපු ජීවිතයත් ඒ ජීවිතය ඇතුලේ තමන් පසු කරපු සම්දිස්ථානත් කියන දේවල් මිනිසෙකුට එහෙම ලේසියෙන් දරා ගන්න පුළුවන් මාතෘකා නෙවෙයි. එහෙම චරිතයක් තමයි අපි මේ අද කතා බහට ලක්ුණේ. විශේෂයෙන්ම ඒ චරිතය ඔස්සේ ගොඩනැගුණු නිහල් නෙල්සන් වගේ උදවිය මම හිතන්නේ මේ 15 වෙනිදා ඔබලාව විශේෂ ඇගීමකට පවා පාත්‍ර වෙනවා මොරටුවේදී. ඉතින් නේද? උපහාරවලක් තියෙනවා. ඒක මේ තිලක් ඩිමෙල් කියන පුද්ගලයාගේ සභාපතිත්වයෙන් මොරටුව ලලිත කලා සංගමයේ කියන එකෙන් මටත් ටෙනිසන් කුරේටත් චන්දන වික්‍රමසිංහටත් ලොකු උපහාරවලක් තියෙනවා. පාලස්සෙනිදා මුරුටි පුරංගපු ක්‍රීඩාංගණය. ඒකත් මෙතනින් මතක් වෙනනේ. මොකද චන්දසේන මාස්ටර්ලා හදපු චරිත හැටියට ඔබතුමාලා මේ වැඩේ. ඒක හරි ආඩම්බර වෙනවා. මොකද ඒ වගේ උත්සවයක්, ඒ වගේ උපහාර උත්සවයක් ගන්න මේ චන්දසේන මාස්ටර්ගේ මේ අනුස්මරණය කරන වෙලාවේ කියන්න ලැබීම ලොකු දෙයක්. මොකද අපි හදපු පුද්ගලයා අපිට උපහාර දෙන්න හිටියේ නැහැ. ඉතින් එයාගේ දුවලා දෙන්න ඉන්න එකත් ලොකු දෙයක් මතන. සංගීත ජීවිතයේ අවසන් හරියේ චන්දසේන මාස්ටර් චිත්‍රපට සංගීතය අතාරිනෝ. කෙටියෙන් පැවසුදොත් මේ කණ්ඩායම් සංගීතයත් ඔහු අතහැරලා දානවා. ඔහු පියානෝ ටියුන් කරන්නෙක් බවට පමණක් පත් වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? පියානෝ අරගෙන රෙපයා කරලා එයා විකුණන බිස්නස් එක පටන් ගත්තා. හැබැයි අර දැටි ව්‍යාපාරය ටික ටික කරා. ඒක නැවැත්තුවේ නැහැ. ඒක අර පර්මිට් එකක් තිබෙන තාතට ඒකෙන් දැටි ගෙන්නවා සුළු වශයෙන්. ඇත්තටම ඉතින් එයාට හිතේ මොකක් හරි වේදනාවක් තියෙන්න ඇති. ඒක නිම කරේ වුණා සංගීතය අයින් කරේ නෑ. පියානෝ හදලා ටියුන් කරන එක තමයි එයාගේ ආසාව තිබුණේ. ගුවන්විදුලියට සංගීත සැපයන්න එපා කියන ලිඛිත ලියුමනත් ඔහුට ලැබෙනවනේ. ඔව්. සංගීත අධ්‍යක්ෂක වෙලා ඉඳලා තියෙනවා මාසික රංගමේ තාත කාලයක්. ගුවන්විදුලිය සෑහෙන කාලයක් සංගීත අධ්‍යක්ෂක වෙලා හිටියා. ඉතින් පසු කාලීනව තමයි ඔය තාත්තා අලුත් දේවල් කරන එක එතනදී බලන් ඉන්න බැරි සිද්ධියක් වෙන්න ඇති. සමහර තාත්තා ඇත්තම තාත්තගේ නිර්මාණ ඒ නිර්මාණත් එක්ක බලපම උගන්නේ ඇතුළේදී කරන නිර්මාණය තාත්තා කරන නිර්මාණය බලපම ලොකු වෙනසක් තියෙනවා. ඇත්ත මම තාත්තා වගේ කරනවා කියන නෙමෙයි, මමත් තාත්තගේ නිර්මාණ දැකලා තියෙනවා. ඒ අතරතුර ගුවන් ඉදිරියන් නිර්මාණත් ඒ කාලේ මම රසවිඳ. ඒකට තාත්තගේ තියෙන්නේ වෙනමම මේ ශෛලිය. ඔව්. පර්යේෂණ මණ්ඩලයට ගුවන්විදුලි පර්යේෂණ මණ්ඩලයට අභියෝග කරනවා මේ පර්යේෂණ මණ්ඩලය ඉන්දියානු රාගාශ්‍රිත සංගීතය නිරීක්ෂණය කරන්න පමණක් නොව බටහිර තනුවාශ්‍රිතව නිර්මාණය වෙන බටහිර සංගීතය මිශ්‍ර වෙච්ච ගීතත් පර්යේෂණය කරන්න පුළුවන් පුද්ගලයෝ මේ පර්යේෂණ මණ්ඩලෙ ඉන්න ඕනේ කියලා. ඒ එහෙම නොතිවිච්ච නිසානේ ගී තැටිවලට ඉරි අඳින්න හේතුනේ. තාත්තගේ ඇත්තරම දැන් තවත් එකක් තමයි ඒකට එයා උත්තර දෙනවා. පුන්සඳිරස් ගීතය ගත්තම ඒ ගීතේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ බටහිර වාද්‍ය භාණ්ඩ. වෙන කෙනෙකුට ඔය මෙලඩිය, ඔය තනු ටික ගිය, ඔය වචන ටික ගියා නම් වෙන කෙනෙක් දාන්නේ තබ්ලා එක, සිතාර එක. එතකොට ඔයකට අදාළ සංගීත භාණ්ඩ දානවා. මෙයා හිතුවේ බටහිර පැත්තේ විදියට. අදටත් පුන්සඳිරස් ගන්තිරෙන් යන්නේ බටහිර සංගීත වාද්‍ය භාණ්ඩ. කොච්චර ඒක තියෙනවද ගුණයක්? ඒක බුද්ධාගම ගැන ඇඟට දැනෙනවා. ඒ ගීතය ඇහෙනකොට ඇත්තටම ඒකේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, අත අම්මගේ වචන තියෙනවා. දැන් ඇත පීඑම් සේනාරත්න ලිව්වට අම්මා තමයි ගොඩක් ඒ පිටපස්සේ ඉඳන් ඒ ගීතවල වචන ගොඩක් යෙදෙව්වේ. හොඳයි, අපි මේ කතා බහත් එක්කලා මිරිගු චිත්‍රපටයට අහපව් යන්. ඒ චිත්‍රපටයට යනකොට අපිට රුව, ගුණ සහ ඇසුර සියල්ල මතක් වෙනවා. පසුගිය දා අපෙන් වියවුණු ඩබ්ලිව් ප්‍රේමරත්න කලාකරුවාගේ ඔහු මේ ගීතය ඉතාම රම්‍යව ගායනා කරනවා. ආර්ය චන්ද්‍රසේනයන්ගේ තනු නිර්මාණය, කරුණරත්න අභිසේකරයන්ගේ පළමුවෙනිම ගීතය මේ ඩබ්ලිව් ප්‍රේමරත්න. ඩබ්ලිව් ප්‍රේමරත්නයන්ගේ අපිට අසමිනු. Thank you.
සිසිලගෙන මරුතේ ලොවම අමතක වී යති සිසිලගෙන මරුතේ ලොවම අමතක වී යති රසය දෙන මුදු මිවිතු විරිඟුවක් මන ජීවිතේ මිහිලියගේ කුළු සපුව පුරා විහිදුණු පිය යුරු යුවලනරා මිහිදුම් සලුවෙන් ජයට වොතා ඉඟි බිඟි පාමින් කියන කතා එකම තැනකින් පිහිවෙලා ගලන ගඟයයි වෙන්වෙලා එකම තැනකින් පිහිවෙලා ගලන ගඟයයි වෙන්වෙලා අපත සිටියට ලංවෙලා වෙදනු ඇතවී මං මුලා මිහිලියගේ කුළු සපුව පුරා විහිදුණු පිය යුරු යුවලනෙරා මිහිදුම් සලුවෙන් ජයට වොතා කිඟි බිඟි පාමින් කියන කතා මිහිලියගේ කුළු සපුව පුරා විහිදුණු පිය යුරු යුවලනෙරා මිහිදුම් සලුවෙන් ජයට වොතා කිඟි බිඟි පාමින් කියන කතා මේ කතා පහේ අවසානය දකින්න දැන් වෙලා වැවිදිී. 1980 මාර්තු පළවෙනිදා. රටක් ඔහුගේ නිර්මාණ පිළිබඳ ඔහුගේ නිර්මාණ දිවිය සිහිපත් ගන්නමින් තමන්ගේ ශෝකය බෙදාහදා ගනිමින් අර බොරැල්ල කනත්ත දක්වා දෙපසට යනතෙක් දස බලධාරය ගීතය ගුවන් විදුලියේ සවන් යොමු කරමින් මේ දේහය රැගෙන ගිය අවස්ථාවට සහභාගයනවා. ඒ සහභාගි වෙන්න ඒ යුගය වෙනකොට ඔහු නිර්මාණය කරලා තිබ්බ ගී සමුච්චයත් එක්ක. අද වුනත් හැම ප්‍රසංග වේදිකාවකම නියල් නිසන් මහත්මා ඔබේ ගීතය ගායනා කරනකොට ඔබ චන්ද්‍රසේන මාස්ටර් මතක් කරනවා. ඔව්. ඒ කළ යුතු දෙයක්. ඔව්. මට කෙනෙක් කිව්වා තාත්තගේ රූපේ තියලා හැමදාම වඳිනවා කියලා. ඒක ඇත්තද? එහෙම තිබුණා ඉතින් එක එක වෙලාවල්වලට. ඒ හිතෙන් වඳින හැමදාම. කොහොම වුණත් අපි මේ කතා කළේ නිරන්තරයෙන් මතු නොවන එහෙත් කතා කළ යුතු සමාජයට අපි තෝරා බේරා දිය යුතු චරිතයක් පිළිබඳව. එය ඔබේ පියා වූ නිසාම නොව ඔහු සිංහල සංගීත ශිෂ්ටයට කරන ලද අමරණීය මෙහෙවර නිසා. විශේෂයෙන් මරුණ ගුණරත්න මහත්මා සඳහන් කළ පරිදිම චිත්‍රපට සංගීතයට ඔහු කරන ලද නිර්මාණ ටිකයි ඒ ටික ඇතුළේ කරන ලද නිර්මාණවල වටිනාකම් නිසා. කණ්ඩායම් සංගීතයට එම නැත්තම් ප්‍රාසංගිකරණයට ලංකාවේ මෙවැනි වාද්‍ය වෘන්දයන් උදෙසා ඔහුගේ දායකත්වය එක්වීමේ ප්‍රවණතාවයන් ගැන කතා කළ නිසා. ඔහු ලංකාවේ ගුවන් විදුලි ගීතයේ නව්‍යතාවයන් වෙනුවෙන් ඇති කරන ලද වෙනස්කම් නිසා. මේ සේරම උදාහරණත් එක්ක අපි පැය දෙකහමාරටත් වැඩි කාලයක් සිටියා. නියලය ඔබ බොහෝ දේවල් කතා කළා. ඔබේ ගීත ලයිස්තුවේ මම දන්නවා වැඩිමනත් ගීත ආර්ය චන්දසේන මහත්මා නිර්මාණය කරලා තිබෙනවා. හැබැයි මේ සියල්ල අතරේ ලස්සනට පිපුණු වනමල් ගීතය විශේෂයි. මේ වැඩසටහන අවසානයි. දැන් මේකේ තොරගම්. දැන් මේකේ ගීතේ ගායන ගන්න ඉස්සෙල්ලා පොඩි වචනයක් කියන්නම්. දැන් මේ වගේ වැඩසටහනක් අපි නරඹන කිසිම වෙලාවක ඒ නරඹන තැන් වලින් එළියට ඇවිල්ලා නැහැ. මේ ස්වාධීන රූපවාහිනී ආයතනය මේ වගේ වැඩසටහනක් කරලා මේ රටේ යම්කිසි දෙයක් කරපු මේ රටට සේවයක් කරපු ඒ සේවය තුළින් ජනතාවට නිර්මාණ ශක්තිය දියුණු කරගන්න උදව් කරපු සංගීත ශිල්පීන් පිළිබඳව මේ ඔබ කරන වැඩසටහනට ඇත්තෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහනේ නිෂ්පාදකවරයා හැටියට උදය තෙන්නකෝන් මහත්මයාට ඒ අරුණා මේ වැඩසටහන සම්පූර්ණම මේ ස්වාධීන රූපවාහිනී ආයතනයේ සේවය කරන හැම කෙනෙක්ම කැමරා ශිල්පීන් මේක අහන් ඉන්න ඇවේ වට උදව් කරන ඇ මේ ලයිට්දා නෑ වගේ ඔක්කොම ඉන්න කාර්ය මණ්ඩලයටම අපි ස්තුතිවන්ත වෙන්න ඕන. අනික විශේෂයෙන්ම කියන්න ඕන මේ වැඩසටහන ඇත්තෙම සුදුස්සා සුදුසු තැනට ගේනවා කියලා කියන තැනක තමයි මේ වැඩසටහන තියෙන්නේ. මොකද මේක කරන්න දන්න මිනිහා ඔයා ඉන්ද්‍රසිරි සුරවීර කියන මිනිහට මේ වැඩසටහන බාර දීලා මේක කරන්න ඔහු ලවා මේ ශිල්පීන්ව අගේ කරවන්න මේ ශිල්පීන්ට කළ යුතු යුතුකම් කරන්න
මේ ආයතනයේ දීලා තියෙන තැන ඇත්තෙම දිය යුතු ආටයි. ඉතින් ඔයාට ඒක ලැබිලා තිනවා. ඔයා මේ කරන සේවයට අපි ඔක්කොම මේ ශිල්පීන් හැටියට ඔයාට ස්තුතිවන්ත වෙනවා. මේ වගේ තවත් ශිල්පීන් ගොඩක් ඉන්නා මෙහෙම කවදාවත් එළියට එන්න බැරි හොඳ නිර්මාණ බිහි කරපු. ඉතින් ඒ අයට ඇත්තෙම හොයලා බලලා ඒ අයට මේ වගේ මේ උදව් කරන්න. මොකද මේ මිනිස්සු මේ චන්ද්‍රසේන මාස්ටර් ආර්.රී. චන්ද්‍රසේන කියන නම එළියට ගලවලා දාන්න කී දෙනෙක් දැඟලවද? බෑ. ඒක කරන්න බෑ. මොකද ඕන වෙලාවක රබර් බෝලයක් දාලා වතුරේ පාගන් හිටියාම බෝලේ කවදාවත් හිරියට එන්නේ නැහැ. සරුවේ හිරියට එන්නේ කකුල. කකුල උස්සපු හැටිය වෙන්නේ බෝල යනවා. එතකොට එයා හිරිය අරගෙන පීනනකොට බෝලේ යන්න උන් දැන්න ගිහිල්ලා. එතෙන්ට ආපු අය තමයි මේ ආර්.රී. චන්ද්‍රසේන කියන සංගීතඥයා. ඒ වගේ තව ගොඩක් ඉන්නවා. ඒගොල්ලන්වත් මේ විදිහට අගය කරන්න ඔයගොල්ලෝ මේ වැඩසටහන මෙහෙවන්න කියන එක බොහොම ආදරෙන් මතක් කරන්න කැමති වැඩසටහන අවසානයේ. ඔව්. ලක්ෂණට පිපුණු වනමල් ගැන වචනයක් කතා කළා. ඔව්. ලක්ෂණට පිපුණු වනමල් ගීතය ඇවිල්ලා මගේ පළවෙනි ගීතය. ඒක 1963 මාර්තු මාසේ 31 වෙනිදා හරියට දවල් 11:20 ගුවන් විදුලියෙන් කරුණාරත්න අබේසිකර කියන අපේ දයාබර නිවේදක ගීත රචකයා තමයි ඉදිරිපත් කරේ. මෙන්න අලුත් සින්දුවක්. මෙන්න අලුත් ගායකයෙක්. අද මම මල්වෙඩිල්ල පත්තු කරනවා. මල්වෙඩි හැමදාම ආකාශයේ උඩට ගිහිල්ලා ලස්සනට මල් විහිදලා නිවිලා යනවා. නමුත් මේක සදාකාලික මල්වෙඩිල්ලක්. මේ ගීතය රචනා කරේ සරත් පුනසිංහ කියන ගීත රචකයා. එයා දැන් මහාන වෙලා ගිරිවුල්ල මහා පන්සලේ මීගහවෙල සුමන ශාන්ත කියන නමින් අපි දැන් මීගහවෙල සුමන ශාන්ත හිමි කියලා කියන්නේ ඒ නමින් තමයි දැන් එයාගේ ඔක්කොම වැඩ කටයුතු දරා යන්නේ. ඊට පස්සේ මේ ගීතයේ සංගීතය ආර්.රී. චන්ද්‍රසේන අපේ දායකර අද කතා කරන පුද්ගලයා. ඉතින් මේක නිසා මම මේ මගේ මුල්ම ගීතය හැටියට මේ ඉදිරිපත් කරපුවම අවුරුදු 55ක් වෙනවා මේ අවුරුද්දේ මේ සින්දුවට. ඉතින් ඊයේ කරලා දුන්නා සින්දුවක්. හැම ස්ටේජ් එකම ඔව් ඉල්ලනවා. ඉල්ලනවා කියනවා. අපි මෙතනත් ඔව් ඉල්ලනවා දෙනවා කියන්න. ඔව් මේ සටහනේ අවසානය අපි වගේ තැනකින් සමාප්ත කරමු. ඔබ සියලු දෙනාට අපේ ශීර්ෂ ප්‍රණාමය. මොකද ඔබේ කාලයේ වටිනා දේවල් හුඟක් කැප කරලා තමයි ආර්.රී. චන්ද්‍රසේන වෙනුවෙන් මේ සටහන එකතු කරන්නේ. එකතු වෙලා සරි. එවනම් අපි ගීතේ ගායනා කරමු. මම ස්තුති කරන්න ඕනේ ITN නායිකාවට, සිනුම වාදක මණ්ඩලයට, ඒ වගේම සිනුම කාර්ය මණ්ඩලයට ඔබ ඇතුළු. අපි ගායනා රෝස මලකුලේ නෙළුම් මලකුලේ ලස්සන වෙයි හම නැසුලඟයි ගීතරවෙයි ඔබගේ වගේ මගේ කිරිල්ලි යා ඉගිල්ලි මංසුකේ මයි රෝස මලකුයි නෙළු මලකුයි රසන වී හම නැසුලඟයි ගීතරවෙයි ඔබගේ වගේ මගේ කිරිල්ලි යා ඉගිල්ලි මංසුකේ මයි රෝස මලකුයි නෙළු මලකුයි රසන වී ගැස්සෙන අත්තටු සලලා ආදරේ ආදරේ කියෙක් ඉඳලා පට නොකියම එයි දිය වනයට ප්‍යාපල වනයට ප්‍යාපල වනයට ප්‍යාපල එයි දිය වනයට ප්‍යාපල ලස්සනට පිපුණවන මල්ගල් පීරණ දියවැල්ල මම ආස කරන මැණික් කැටේනි රැත කැලේ ගල් ගාවත නිවනවා කල් ලස්සන මගේ කිරිල්ලි සුරතල් සුපුන් චන්ද දිලි අහස තරු නැග එති රැල්ල පෙරලි ඇවිල්ල සුදු වැල්ල සිඹි සවන් විනන මදු කිනුවනට එක වෙති ඔයයි තනියම ඉරිලි කැලේ කට ඇදී කැලේ කට ඇදී කැලේ කට ඇදී ඇයි තනියම කැලේ කට ඇදී
ලස්සනට පිපුනවන මල්ගල් පීරට දියවැන ආස කරන මැඩි කැටේනිල් දුරඇත කැලේ ගල්ගුහාවක දුවනවා කල් ලස්සන මග කිරිල්ලි සුරතල් සහසට මත්තෙන් කූඩුව සොයලා පෙර ඔබ ඉන හැනෙ එනවත්තාම ඇැවිලා එන්න එන්න ඉරිල්ලියවාපියබලා තාමත් මගේ කූඩුව ඔබ නිසාම ඇරිලා ඔබ නිසාම ඇරිලා ඔබ නිසාම ඇරිලා ඒ කූඩුව ඔබ නිසාම ඇරිලා ලස්සනට පිපුනවන්න මල්ගල් පීරට තියව මහස්ස කරන පැඩි කැටේ රැත කැලේ ගල් ගහවක ඉවනවා කල් ලස්සන මගේ කිරිල්ලි සුරතල් ලස්සනට පිපුනවන්න මල් ගල් පීරන දියවැය මහස කරන මැඩි කැටේනිල් රැත කැලේ ගල් ගහවක ඉවනවා කල් ලස්සන මගේ කිරිල්ලි සුරතල්.